නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසි කෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් අයිබෝවන් තෙරුවන් සරණයි. නැනපහන දහම් පඬුර කාලීන දහම් සාකච්ඡාව. අපේ සිත් නිවන සනසන සකසන නැනපහන. අපේ රටේ කීර්තිමත් ගුණාත්මක ප්‍රමිතිගත ව්‍යාපාරික ආයතනක් වන අපේ වෝග් ජුවලර්ස් ආයතනය, ඒ වගේම අපේ රටේ ප්‍රමුඛතම මාධ්‍ය නාලිකාවක් වන අපේ මේ TNL රූපවාහිනිය වසර 20ක් පුරාවට එක දිගට අකණ්ඩව එකට එක්ව ඔබ වෙත පිදෙන නැනපහන. ඔබ දන්නවා පින්වතුනි, හැමදාමත් අපේ අරමුණ බලාපොරොත්තු අධිෂ්ඨානය වඩා යහපත් දැහැමි නිවැරදි සමාජයක්. අන්න එතනට යන්න අපේ දහම සොයා යන්න, අපේ දහම ඉගෙන ගන්න, ඒ දහම ජීවිතයට එකතු කරගන්න අදත් අපි ආරම්භ කරමු අපේ නැනපහන. අද නැනපහනින් ඔබේ මගේ රටේ නැනපහන් දල්වන්න අපි තාමත්ම ගෞරවයෙන් TNL මැදිරිය වෙත ආරාධනා කරේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවා රාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී අපේ අති ගෞරවනීය අති පූජනීය හෙන්දුභාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේට. අපි හාමුදුරනේ ඔබ වහන්සේව දෙපානවදී තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම පින්වතුනි, අද දවසේ අපි විශේෂයෙන් ආරාධනා කරා අපේ මේ නැනපහනට වසර 20ක් පුරාවට තමන්ගේ බැතිබර අනුග්‍රහකත්වය ලබා දෙන වෝග් ජුවලර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමාට, ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ අනුර හේමචන්ද්‍ර පැතුමා. අනුර හේමචන්ද්‍ර පැතුමනේ ආයිබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්න ඔබතුමා. ආයිබෝවන්. ඔබට මතක ඇති පහුගිය වතාවේ අපේ නැනපහනට සහභාගී වුණ අමර හේමචන්ද පැත්තුමා, ඒ වැඩසටහන ඔබට මතක ඇති, මතක් කරගන්න. අද වැඩසටහන අපිට විශ්වාසයි එදාටත් වැඩිය සාර්ථක වේවි, වැදගත් වේවි සහ රසවත් වේවි කියලා. ඒ වගේ මද්දවස්සේ අපි අපේ සාකච්ඡාවට ආරාධනා කරා අපේ චන්දන ගුණවර්ධන පැත්තුමාටත්, පුද්ගල විභවතා සංවර්ධන සහ මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මැතිතුමනේ ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. මේතරම් පරිපූර්ණ වූ විද්වත් සභාවක් එක්ක අද අපි කතා කරන්නේ මොකක්ද කියන පොඩි කුතුහලයකුත් ඔබට ඇති නැනපහනේ. මං කෙලින්ම මාතෘකාව කියන්න. අද නැනපහනින් අපි කතා කරන්නේ සිසු විනය සහ ගුරු ගෞරවය ගැන.
ශිෂ්‍යයා සහ ගුරුවරයා. සිසු විනය, ගුරු ගෞරවය. මේ දවස්වල එක එක කතා තියෙනවානේ. මේ හැම කතාවක්ම අපි කතා කරමු. මෙතනින් කොහොමද අපි හරි තැනට යන්නේ? මේ ගැන අද කතා කරමු නැනපහනින්. gedara හැමෝටම කියන්න අද අනිවාර්යෙන් නැනපහන බලන්න කියලා. අපි හැමතුරනේ සිසු විනය සහ ගුරු ගෞරවය දවසේ අපි නැනපහනෙන් සාකච්ඡා කරන මාතෘකාව. දැන් තිලොවටම ගුරු වූ තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ විශිෂ්ටතම ගුරුවරයා කියලා අපි දන්නවා, පිළිගන්නවා, අදහනවා. ඒ නිසාම නායක හැමතුරනේ මේ බෞද්ධයන් පිටියට ගුරුවරයා කවුද, ශිෂ්‍යයා කවුද කියන හොඳ වැටහීමක් අපි තුළ තිබිය යුතුයි කියලා අපි හිතනවා, විශ්වාස කරනවා. හැබැයි ඇත්තටම එහෙම අපි ළඟ ඒ අවබෝධය තියෙනවද කියලා පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. හරි වටින මාතෘකාවක් අද දවසේ අපිට ලැබිලා තියෙනවා. අපේ හැමතුරනේ කොහොමද අර වෙනදා වගේ හොඳ ලස්සන වටින ආරම්භයක් අපේ නායක හැමතුරෝ අපිට ලබලා දෙන්නේ? අවසරයි අපේ හැමතුරෝ. තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද තියෙන්නේ නැනපහන විද්වත් දහම් කතිකාවත සාරවත් කිරීම සඳහා මේ අවස්ථාවට සහභාගී වෙන වෝග් ජුවල සදිපතිතුමන් වසර 20ක් තිස්සේ නැනපහනට දිරිය දීපු, අපේ රටට, රටේ දරුවන්ට ආදරය කරන, අපි ආදරය කරන අනුර හේමචන්ද්‍ර මැතිතුමන්, ඒ වගේම චන්දන ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අද ඔබතුමාලා සමග නැනපහන සජීවි ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වෙන්න ලැබීම පිළිබඳ මම ඉතාම සතුටටපත් වෙනවා. මගේ හිතවත් මාධ්‍යවේදී චාමික මැතිතුමනි, අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ යුගයට අත්‍යවශ්‍ය මාතෘකාවක්, සිසු විනය සහ ගුරු ගෞරවය. ඔබතුමන් ඉතා අපූරු ප්‍රවේශයක් ලබා ගත්තා. ගුරුවරයෙකුට පරමාදර්ශය ලොවට පෙන්වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින්, ශාමික මැතිතුමනි, අපි ගුරුවරු ගැන කතා කරද්දී ආචාර්යවරු ගැනත් කතා කරන්න ඕනේ. ගුරුවරු සහ ආචාර්යවරු වෙන වෙනම හඳුනාගත්තාම ගුරුවරයා කියන්නේ කවුද කියන එක සාකච්ඡා කරන්න ලේසි. ආචාර්යවරු විශ්වවිද්‍යාලවල ඉන්නේ, ගුරුවරු ඉන්නේ ඉස්කෝලවල, දහම් පාසල්වල. ඒ වගේම ශිෂ්‍යෝ ඉන්නේ දහම් පාසල්වල සහ ඉස්කෝලවල. විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ නැහැ, විද්‍යාර්ථියෝ ඉන්නේ. ආචාර්යවරු කියලා කියන්නේ තමන් උගත් දැනුම ශිෂ්‍යයාගේ නැත්නම් විද්‍යාර්ථයාගේ මස්තිෂ්කයෙහි තැන්පත් කරන පුද්ගලයා. එය හරියට කොපි කොට පේස්ට් කිරීම වගේ. ගුරුවරයා කියන කෙනා දැනුම ලබා දෙන කෙනෙක් විතරක් නෙමෙයි, තව කෙනෙක්ගේ ජීවිතයක් ගොඩනගන කෙනෙක්, ජීවිතයක් හදන කෙනෙක්. එතකොට ඕනෑම කෙනෙකුට ඒ ගුරුවරයාගේ ශිෂ්‍යයෙක් විය හැකි. ලෞතුරා බුදුරජාණන් වහන්සේට හමුවෙච්ච සියලු ශ්‍රාවකයෝ උන්වහන්සේගේ ශිෂ්‍යයෝ. උන්වහන්සේ හැම කෙනෙක්ගේම ජීවිත හැදුවා. උන්වහන්සේ දහම් දැනුම දුන්නා විතරක් නෙමෙයි, පරිපූර්ණ ජීවිත හැදුවා. ලස්සන උදාහරණයකින් අපි මේක ආරම්භ කරමුකෝ. තව මතක් කරන්න, අහිංසක කියන චරිතය. හොඳ ළමෙක්, හරිම හොඳ ළමෙක් අහිංසක දිසාපාමොක් ආචාර්යතුමා ළඟට යනකොට ඉගෙන ගද්දිත් එහෙමයි. නමුත් මේ ආචාර්යතුමා අතින් සිද්ධ වෙච්ච වරදක් නිසා, ආචාර්යතුමා ගත්ත අදුරදර්ශී තීරණයක් නිසා මේ අහිංසක නමැති, ඇත්තටම අහිංසක ආදරණීය බුද්ධිමත් ශිෂ්‍යයා අඟුලිමාල බවට පත් වුණා. ලෝකයට තර්ජනයක් වෙච්ච, දුටුතැන මරාදමන්න කියලා නියෝග දෙන තරමේ ත්‍රස්තවාදියෙක් වුණා. එවැනි සමාජ පිළලයක් වෙච්ච ත්‍රස්තවාදියෙක් අඟුලිමාල බුදුරජාණන් වහන්සේට හමු වුණාට පස්සේ මේ වනතුරු ලෝකයෙන් වැඳුම් පිදුම් ලබන ගෞරවනීය නාමයක් බවට පත් කළා.
ගුරුවරයෙක්ට වරදින්න විදියක් නෑ. ආචාර්යවරයෙකුට වැරදුනත් ගුරුවරයෙක් හැමතිස්සෙම තව ජීවිත හදන කෙනෙක් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ වගේ. ඉතින් ගුරු වෘත්තියේ ඉන්න සියලුම දෙනාට ලොකු බරක් ලොකු වගකීමක් පැටවෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ වගේ මේ ලෝකයේ අනිත් ශාස්ත්‍රවරු වගේ ජීවිත හදන අය. වෘත්තියක් නෙමෙයි ගුරු කියන්නේ. ආචාර්ය කියන්නේ වෘත්තියක් වෙන්න පුළුවන්. ගුරු කියන්නේ ජීවිතයක්. දැන් භික්ෂු කියලා කියන්නේ වෘත්තියක් නෙමෙයිනේ. භික්ෂුත් වෘත්තියට කරන අයත් ඉන්න පුළුවන්. භික්ෂු කියන්නේ වෘත්තියක් නෙමෙයි. ඒක ජීවිතයක්. ගුරු කියන්නේත් ඒ වගේ. ගුරු වෘත්තිය කියලා අපි සාමාන්‍යයෙන් කිව්වට ඒ වෘත්තියකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඔබේ ජීවිතයේ විය යුතුයි. ගුරුවරයෙකුට තව ජීවිත හදන්නට පුළුවන්. ගුරුවරු තමයි මේ යුගයට අවශ්‍ය. සියලු දෙනා යා යුතු මඟ හොයාගන්න බැරුව මංමුලායින් වෙලා ඉන්න වෙලාවක ගුරුවරු අවශ්‍යයි ජීවිත හදලා දෙන්න. ඉතින් අපේ රටේ දරුවන්ගේ ජීවිත ටික හදන්න පාසලේ ඉන්න ගුරුවරු අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. අපි මේ ගුරුවරු ගැන කතා කරද්දී එකපාරටම අපිට මතක් වෙන්නේ පාසල් ගුරුවරු සහ පාසලේ ඉන්න ශිෂ්‍යයෝ. එතකොට මේ කාලයක් තිස්සේ පාසල තුල සහ අධ්‍යාපනික ආයතනවල තුල ගුරුවරු සහ ශිෂ්‍යයෝ ගැටමින් මේ රටේ අපි බලාපොරොත්තු වෙන වඩාත් සබුද්ධික අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහා බොහෝ වෙහෙසක් අරගෙන තියෙනවා. ප්‍රතිඵල මදි ගතියක් තියෙනවා. අපේ අනුරහෙම චන්ද්‍ර මැදිතුමත් කිව්වා අපි නැනපහන් දැල්ලුව අවුරුදු 20ක් තිස්සේ ප්‍රතිඵල මදි ගතියක් තියෙනවා මේ රටේ කියලා. එළිය මදි. අපිට මේ අස්සයව එක්ක යන්න පුළුවන් වතුරවලක් ළඟට. වතුරවල පෙන්වන්නත් පුළුවන්. පොවන්න බෑනේ. ඉතින් ඔබතුමන්ලා කරන කාර්යෙහි ඉතා විශිෂ්ට ප්‍රතිඵල තිබෙනවා. නමුත් ඉතින් තවදුරටත් මේ වගේ හිතන අය මේ රටට අවශ්‍යයි. එතකොට පාසල් ගුරුවරුන්ට පමණක් මේක කරන්න බෑ කියලා මම හිතනවා. ඒ නිසා අපි සියලු දෙනා ගුරුවරයාගේ භූමිකාවේ සිටිය යුතු වැඩි හිටිය විදියට. පාසලේ දරුවන් කාලය ගත කරන අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන දරුවා නිර්මාණය වෙන්නේ නෑ ආදරණීය දෙමව්පියනි. අපි හිතනවා මේ අපේ දරුවන්ගේ ජීවිත හදාගන්න ඕනෑ, ලොකු හොඳ ඉස්කෝලෙකට දාන්න ඕන, මේගොල්ලොන්ගේ ජීවිත හැදුනොත් අපිත් සැනසෙනවා. ඔබ මේ අවුරුද්ද දෙසැම්බර් මාසේ පාසල් වාරය අවසන් වෙනකොට, තුන්වෙනි පාසල් වාරය අවසන් වෙනකොට පාසලේ ගේට්ටු ගාවට ගිහිල්ලා බලන්න අවුරුද්ද අන්තිමට නිමාඩු දෙන දවසේ ළමයි එළියට එන විදිය. ඔබ කල්පනා කරන්න ඔබ බලාපොරොත්තු වෙච්ච ක්වොලිටි එක තියෙනවද කියලා. වැඩේ වෙලාද කියලා. ළමයි එදාට ගහගෙන නිල ඇඳුම ඉරාගෙන නිල් ගහගෙන ගුරුවරුන්ටත් ගහලා එන තත්ත්වයක් තියෙනවා. සමහර පාසල්වල විශේෂකාර බලකායෙන් ආරක්ෂාව සලසන්න ඕන නිමාඩු දෙන දවසට. ප්‍රින්සිපල් සර් ආරක්ෂාව යටතේ පාසලෙන් එළියට යන්නේ. කොට අපි මේ කතා කරන මාතෘකාව දෙකෙන් එකක්වත් මේ රටේ නැති ගතියක් තමයි අපිට පේන්නේ. ගුරු ගෞරවයක් නැහැ, සිසු විනයක් නැහැ. එතකොට මේක ගුරුවරයාට පමණක් කරන්න පුළුවන්ද? පාසලේ ඉන්න ගුරුවරයාට විතරක් පුළුවන්ද? ඔබ කල්පනා කරලා බලන්න, අපි දල වශයෙන් හිතලා බලමු. මාස 3 බැගින් වාර 3ක් පාසල පැවැත්වෙනවා. එතකොට මාසෙකට දවස් 30ක් තියෙනවා. මාස 9ක් පාසල පැවැත්වෙනවා දල වශයෙන්. එතකොට දවස් 30ව 9ක්. ඒ කියන්නේ 270ක් දවස්. ඒකෙන් අඩු කරන්න ඕන පොය 9ක්. පොය 9ක් අඩු කරපුවම 261ක් පාසල පැවැත්වෙනවා කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ ඉරිදා සෙනසුරාදා දින. ඒ ටික අඩු කරන්න ඕනේ. ඉරිදා සෙනසුරාදා දින 8 බැගින් 9ක් තියෙනවා. 8 බැගින් 9ක් තියෙන, එතකොට 72ක් අඩු කරන්න ඕනේ අර උත්තරෙන්. එතකොට එනවා පාසල පැවැත්වෙන දින ගණන දල වශයෙන් දින 189ක් කියලා. ඒ දින 189 තුල පාසල පැවැත්වෙන්නේ පැය 6යි. පෙරවරු 7:30 සිට 1:30 දක්වා. පැය 6යි.
ඒ කාලය තුළ තමයි ඔබ බලාපොරොත්තු වෙන ශික්ෂණය දරුවා පාසල තුළින් ගන්න. එතකොට පැය 6 බැගින් අවුරුද්දකට දින 189ක් තමයි ඔබේ දරුවා අනිවාර්යෙන් පාසල් ගියොත් ඔය මාසය තුළ එන වෙනත් රජයේ නිමාඩු, සංස්කෘතික සංදර්ශන, ක්‍රීඩා උත්සව ඔය සියල්ල අමතක කරලා ගත්තොත් දින 189ක් පාසලේ ඉගැන්නුවා කියලා හිතුවත් පැය 6 බැගින් දින 189ක්. ඒ කියන්නේ ඔය අවුරුද්ද ඇතුළත පැය වශයෙන් ගත්තොත් පැය 1134ක් තමයි අවුරුද්දද ඉගෙනගෙන තියෙන්නේ. එවැනි අවුරුදු 13ක් තමයි දරුවෙක් පාසල් යන්නේ. ඒ කියන්නේ පැය වශයෙන් ගත්තොත් පැය 14,742ක් පාසල තුළ ඉගෙන ගන්නවා අවුරුදු 13ක් ළමයෙක්. මේ කියන්නේ නිමාඩු නොගෙන දල වශයෙන් උපරිම කාලය. මේ කියන්නේ පැය 14,742ක් හරියටම 24න් බෙදුවොත් පැය 14,742 පැය 24 ඒවෙන් බෙදුවොත් සම්පූර්ණ දවස් ගාන බලාගත්තේ දවස් 614. අවුරුදු 13ක් තිස්සේ ළමයා ඉගෙන ගත්තා කියලා හිතුවට පැය 24 ඒවා 614යි තියෙන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සේ කවුරුදු 75ක් ජීවත් වුණොත් ඔබ බලන්න පැය කොච්චරක් ජීවත් වෙනවද කියලා. දවසකට පැය 24යි, 24 වැඩි කරන්න 365න්, ඒක වැඩි කරන්න 75න්. එතකොට උත්තරයක් එනවා පැය 657,000ක්. පැය 657,000ක්. ඒ පැය 657,000න් පාසල තුල ඉගෙන ගත්තා නම් උපරිම ඉගෙනගෙන තියෙන්නේ පැය 14,742යි. පැය 657,000ක් කියන්නේ සම්පූර්ණ දවස් නම් දවස් 27,375යි. එතකොට ඒ දවස් 27,365න් පාසල තුර අවුරුදු 13ක් උපරිම ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න ලැබිලා තියෙන දවස් 614යි. ඔබ බලන්න මේ පුද්ගලයෙකුගේ ජීවිතයේ ඔය දවස් 614න් කරන්න පුළුවන්ද, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට ගේන්න පුළුවන්ද? ගුරුවරයා විය යුත්තේ පාසලේ ඉන්න ආචාර්යවරයා නොවේයි, ගෙදර ඉන්න අම්මයි තාත්තයි. බුදුහාමුදුරුවෝ ඒක තමයි මුලදීම කියලා දුන්නේ. දරුවන්ගේ පූර්ව ආචාර්යවරු, මුල් ගුරුවරු විය යුත්තේ මව සහ පියා. ඔවුන් බ්‍රහ්මයන් ලෙස බුදුහාමුදුරුව හැඳින්වුවේ. ලෝකය මවන්නේ බ්‍රහ්මයින් නම් ඔබේ දරුවාගේ ලෝකය මවන බ්‍රහ්මයින් අම්මයි තාත්තයි විය යුතුයි. අපි එතනින් පටන් ගමු. ගුරුවරයාගේ භූමිකාව අතට ගත යුත්තේ පළමුව අම්මයි තාත්තයි. අම්මා තාත්තා ආදර්ශ සම්පන්න ගුරුවරු වුණොත් ඔබ බලාපොරොත්තු වෙන දරුවා ගොඩනගා ගත හැකි. පාසල තුළ ගුරු වෘත්තිය කරන වැටුපකට සරිලන සේවයක් රජයට සපයන ගුරුවරුන්ට ඔබේ දරුවාගේ ජීවිතය ගොඩනැගීම සඳහා අප්‍රමාණ ඌමනාවක් තිබෙනවා. නමුත් දෙමව්පියන් වශයෙන් කල්පනා කරන්න, ඔවුන්ට ඔබේ දරුවාගේ ජීවිතය ගොඩනගනවා තබා ඔවුන් වෙත පටවා තිබෙන විෂය නිර්දේශය අවසන් කර ගැනීමටත් අප්‍රමාණ වෙහෙසක් දරමින් ඉද්දී ඔබේ දරුවා කනබොන විදිය, හිතන පතන විදිය, වැඩ කරන විදිය සියුම්ම අධ්‍යයනය කරමින් එහි අඩුපාඩු හදලා දෙන්න ඔවුන්ට වෙලාවක් නැහැ. ඒ නිසා අපි පාසල් ගුරුවරුන් දරන අප්‍රමාණ වෙහෙසට ගරු කරන ගමන් ඔවුන් මත පමණක් වගකීම පටවලා අපේ දරුවෝ මේගොල්ලෝ හදලා දෙයි කියලා බලන් ඉන්නේ නැතුව ගුරු වෘත්තිය ටෙහාගිය ගුරු භූමිකාව අම්මා තාත්තා විසින් බාරගත යුතුයි කියන තැන ඉඳලා මේ සාකච්ඡාව ආරම්භ කරන්න මම හිතනවා. එමෙ අපේ හැමෝටමනේ. අද වැඩසටහනේ මුල් විනාඩි 5-10 ඇතුළත මං හිතන්නේ අපේ ඔළුවල තිබ්බ අර මාර තර්ක ගොඩක් බිඳුණා කියලා. මේ මුල් විනාඩි 5 ඇතුළත මේ අපි ගුරු භූමිකාව බාරගත යුතුයි කියලා අපේ හැමෝටම යෝජනා කරනවා. ඒක නේද බලන් ගියාම ඇත්තනේ. රදත්ත ටික හරියට ඔබේ ඔළුවට වැදුනා නම් අපි එතන ඉඳන් මේ සාකච්ඡාව නැවත ආරම්භ කරමු. අනුර හිමචන්ද්‍ර මැතිතුමනි, ඔබතුමාගේ තමයි අදහස, ඔබතුමාගේ තමයි යෝජනාව සිසු විනය සහ ගුරු ගෞරවය ගැන අද නැන පහනින් අපි කතා කරමු කියලා. ඒ ඇයි කියලා මම ඉස්සෙල්ලාම අහන්න එපේ. ඇයි මේ වගේ මාතෘකාවක් අද නැන පහනින් කතා කරන්න ඕන කියලා ඔබතුමා හිතුව? අවසරයි
ධම්මදීප හාමුදුරනේ, ගුණවර්ධන මැතිතුමනි, චාමික, මේ කතා කරන අතරතුරදී ඔබගේ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි. ඊට ඉස්සෙල්ලා මම කියන්න ඕනේ, මට මතක් වුණා අංක ගණිතය පාඩම අපි ඉගෙන ගත්ත මේ ධම්මදීප ස්වාමීන් වහන්සේගේ ඒ ගණිතමය ගණනය කිරීම කියනකොට මට මතක් වුණේ මේ අංක ගණිතය අපි ඉගෙන ගත්තේ. මා ශිෂ්‍යෙක් වෙලා හිටියා. අපි කවුරු ශිෂ්‍යෝ වෙලා හිටියා. ඉතින් මම කැමති මේ සාකච්ඡාව මගේ ශිෂ්‍ය ජීවිතයේදී ලැබූ අත්දැකීම් පදනම් කරගෙන මම කොටස ඉදිරියට ගෙනියන්න. ඒත් වශයෙන් ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ ධම්මදීප හාමුදුරුවම කිව්වා. මේ සිසු විනයයි ගුරු ගෞරවය දෙකම දැන් දුර්වල මට්ටමක පවතිනවා කියලා. ඒකමයි මම ඇත්තටම කල්පනා කරේ. මේ මාතෘකාව ගත්තොත් හොඳයි කියලා. මොකද අපටත් ඒව පේන්න දකින්න තියෙන නිසා. කෙසේ වෙතත් මට මතක් වෙනවා, මං උසස් පෙළ කෙරුවා ලංකාවේ අපේ උසස් පෙළ විභාගයත්, ඒ වගේම ලන්ඩන් එක්සෑම් එකත් මම කරා, දෙකම කරා. ලන්ඩන් ඒ ලෙවල්ස් කරන්න ඒ කාලේ මේ ලංකාවේ හැකියාවක් තිබුණ නෑ. ඒකට යන්න වුණා මැඩ්‍රාස් වලත් තිබුණ නෑ, බොම්බේ වලට යන්න වුණා ඉන්දියාවේ. 1976-77 අවුරුදු දෙකෙන් මම ගියා. මේ ලන්ඩන් එක්සෑම් එක මාසයක් පුරාම පැවැත්වෙනවා එක එක අවස්ථාවන් හිදී. මොකද තියරි ප්‍රැක්ටිකල් දෙකම, න්‍යාය සහ ප්‍රායෝගික දෙකටම අපිට උත්තර සපයන්න සිද්ධ වෙනවා. ඉතින් මේ බොම්බායි ඉන්න කාලේදී හරි සුන්දරයි කාලේ කාලේ. මේ තරම් කලබලකාරී නෑ. මට අවස්ථාව ලැබුණා හින්දි චිත්‍රපට කීපයක් නරඹන්න, විභාගෙත් කරා. නමුත් අතර වයද මේ චිත්‍රපටි බැලුවා. මොකද ඒ කාලේ මෙහෙ වැඩිය හින්දි චිත්‍රපටි පෙන්වුවේ නෑ. ඉතින් ඔබ දන්නවා අමිතාබ් බච්චන් කියන ප්‍රසිද්ධ රංගවේදියා, අදත් එතුමා තමයි මම හිතන්නේ ජනප්‍රියතම නළුවා හින්දි සිනමාවේ, සහ අතිශයින් ගෞරවයට පාත් වෙච්ච පුද්ගලයෙක් අමිතාබ් බච්චන්ගේ හොඳ තරුණ කාලේ. මෙතුමාගේ චිත්‍රපටි නැරඹීමට අපිට ඒ කාලේ අවස්ථාව ලැබුණා. උදාහරණයක් වශයෙන් ලංකාවේ පෙනෙන අභිමාන ඒක බැලුවා. ඊට අමතරව ඉන්දියාවේ තමයි ඔය චිත්‍රපටි හුඟක් ගියේ. ෂෝලේ, ත්‍රිශූල්, දීවාර් වගේ චිත්‍රපටි අපිට නරඹන්න අවස්ථාව ලැබුණා. ඉතින් මෙතුමාගේ අතිශයින් ජනප්‍රිය වුණ චිත්‍රපටි, මෙතුමාගේ පෞරුෂයත් ඒ වගේම අදටත් කාටවත් ඒකටත් එක මැච් කරන්න බෑ. ඒ කාලේ තිබිච්ච පෞරුෂය හරිම හැඩයි. ඉතින් සමහර ළමයි ඒ වගේ කොණ්ඩෙත් වැව්වා අමිතාබ් බච්චන් වගේ. කෙසේ වෙතත් මේ චිත්‍රපටි අපි නැරඹුවා. අපි හින්දි භාෂාවෙන් තියෙන්නේ. ඉතින් මේ අපිට භාෂාව තේරෙන්නේ නැහැ. පින්තූරු බලලා සබ් ටයිටල්ස්ුත් නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා අපි ලංකාවට ආවට පස්සෙත් මේ චිත්‍රපටි අපි ඔළුව වැඩ කරා. ඊට පස්සේ එන්න ගත්තා වීඩියෝ කැසට්. 1980 මේ මුල් භාගයේදී 81 වගේ වීඩියෝ ප්ලේයර්ස් එන්න ගත්තා, වීඩියෝ කැසට්ස් ආවා. වීඩියෝ කැසට් වලිනුත් අපි අමිතාබ් බච්චන් මහත්මයාගේ චිත්‍රපටි නැරඹුවා. සිල්සිලා, ඕවැනි චිත්‍රපටි, යාරානා වගේ රාශියක් නැරඹුවා. හැබැයි භාෂාව තේරෙන්නේ නැහැ මේ 80 ගණන් වල මුල් භාගයේ. පස්සේ මම කල්පනා කරා මම ඉගෙන ගන්න ඕනේ හින්දි භාෂාව. මේක නැත්තම් තේරෙන්නේ නැහැ නේ. මේ චිත්‍ර පින්තූර බලලා තමයි අපි වටහා ගන්නෙ. සබ් ටයිටල්ස්ුත් නැහැ, මුකුත් නැහැ. එහෙම කළා. දැන් හින්දි භාෂාව ඉගෙනන්න ගුරුවරයෙක් හොයාගන්න එපා. ගුරුවරයෙක් හොයන්න ගත්තා. අපේ ආයතනයේ කල්මනාකාර මහත් එක්ක ඉඳලා, එතකොට මම ඒ ආයතනයේ වැඩ, අපේ ආයතනයේ වැඩ කරන්න පටන් ගත්ත දවස්වල රොඩ්රිගෝ කියලා. මේ රොඩ්රිගෝ මහත්මයා අපේ කල්මනාකාරීත්ව කරන අතරවාරයේ එතුමා රාගධාරී සංගීතය රොමියෝ හුඟක් සෑහෙන දුරට ඉගෙනගෙන තියෙනවා. ඉතින් එතුමා ඔය කලා පිරිසත් සමග සම්බන්ධයක් තිබුණා. එතුමාගේ මාර්ගයෙන් ඇත්ත වශයෙන් මට වාග්ය ලැබුණා රවිලාල් විමලධර්ම කියන උතුම් ගුරුවරයව දැන හඳුර ගන්න. රවිලාල් විමලධර්ම ගැන ඔබතුමා අහලා ඇති. රවිලාල් විමලධර්ම මහත්මයාගේ ප්‍රවීණ රංගන ශිල්පිනී යසෝදා විමලධර්ම මහත්මියගේ තාත්තා. විමලධර්ම මහත්මයා දක්ෂ නිවේදකයෙක්, භාෂා පරිවර්තකයෙක්, දක්ෂ සිතාර වාදකයෙක්.
ඒවාගේ අති දක්ෂ හින්දි ගුරුවරේ අති උතුම් පුද්ගලෙක් කාරණා පහම තියෙනවා. ඇයි මං අති උතුම් පුද්ගලෙක් කියන එක මං පස්සේ කියන්නම්. ඉතින් දැන් හින්දි භාෂාව උගන්වන්න දැන් විමල ධර්ම මහත්තය කොහොම හරි කතා කරගත්තා. කතා කරගෙන අපි පයිප පටන් ගත්ත පන්ති. දැන් මේ පන්ති පටන් ගත්තම අපි පොත් ගෙන ගන්න ඕනේනේ. දැන් අපිට සිද්ධ වුණා ඉන්දියාවෙන් පොත් ගෙන ගන්න. බාලාංශ පන්ති පොත් තමයි අපිට ඉතින් කියවන්න උනේ මුල ඉඳලම කියවන්න උනා. ආයන්න ආයන්න යන්න යන්න ඔක්කොම කිව්වා. කියලා පොඩි පොඩි ලස්සන කතන්දර පොතුත් ගෙන ගන්න උනා. මොකද මේ බාලාංශ පන්ති වල ඒ අපේ ওই කුමාරෝදේ වගේ ඒ කතන්දර පොත් මේ කියවන්න අපි ගෙන ගත්තා. මට තාම මතකයි එක පොතක තිබිච්ච කතාවක්. අපි කියෙව්වා රාෂ්ට්‍ර භාරතී කියන පොත කතන්දර පොත. මේකේ පාඩමක් තිබුණා හමුදුනේ ගුරු දක්ෂිණා කියලා. ගුරු දක්ෂිණා කියන්නේ ගුරු පූජාව. මේ ගුරු දක්ෂිණා කතන්දරේ මම ඉගෙන ගත්තේ 1985 රවිලා විමල ධර්ම මහත්මයාගෙන් අවුරුදු 34ක් ගියා තාම මට මතකයි. මේ කතන්දරේ තමයි ජාමික ඉන්දියාවේ එක්තරා කාලයක හිටියා ද්‍රෝණාචාර්ය කියලා දුනු ශිල්පයේ උගන්වන ගුරුවරයෙක්. මේ ද්‍රෝණාචාර්යතුමා තමයි දුනු ශිල්පය රජුරුවන්ගේ ළමයින්ට උගන්වන්නේ. ඒ කියන්නේ රාජකුමාරවරුන්ට උගන්වන්නේ. අති දක්ෂ ගුරුවරයෙක්. ඉතින් මෙතුමා දවසක අර ලොකු ශාලාවක් තියෙනවා. ඒ ශාලාවේ තමයි මේ ළමයින්ව මේ රාජකුමාරවරුන් පුහුණු කරවන්නේ. ටාගට් ප්‍රැක්ටිස් පුරුදු කරනවා. ඉතින් මේක දවසක් මෙහෙම ටාගට් ප්‍රැක්ටිස් පුරුදු කර කර ඉන්නකොට මේ රාජකුමාරවරුන්ට එක ළමෙක් අවුරුදු 16ක 17ක විතර ළමෙක් දොරගාව හිටන් ඉන්නවා. දුන්න කුයි ඊතල ටික කුයි කරේ තියාගෙන එක සාමාන්‍ය ඇඳුමින් සැරසිලා පස්සේ මේ ගුරුතුමා ඇහුවා ළමයා මොකද උතන හිටන් ඉන්නේ. පස්සේ ළමයා ඇවිල්ලා ගුරුතුමාට වැඳලා කිව්වා ගුරුතුමනි මම ආවේ ඔබතුමාගෙන් දුනු ශිල්පේ ඉගෙන ගන්න. මම වැඩි ළමෙක්. මං ඉන්නේ අහවල් කැලේ. මට කරුණාකරලා ඔබතුමාගේ ශිල්පේ මං ටිකක් පුරුද්ද තියෙනවා. නමුත් මට ඒක උපමට්ටම් කරගන්න ඔබතුමා මට පොඩ්ඩක් දුනු ශිල්පේ උගන්වන්න පුළුවන්. දැන් ද්‍රෝණාචාර්යතුමාට මෙතන පොඩි බ්ලොක් එකක් ආවා. මොකද කිව්ව ළමයා මට උගන්වන්න බැරි කමක් නෙවෙයි. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට අවසරයක් නැහැ රජතුමාගෙන් පිට කෙනෙකුට උගන්වන්න. ඒක නිසා මට ඒක නම් කරන්න විදිහක් නැහැ. මොකද මම තමයි රාජකුමාරුන් උගන්වන්නේ. බැරි වෙලාවක්වත් එහෙම මේකයි හේතුව ඔබට උගන්වලා ඔබ ඊට එහා ගියොත් එහෙම මම කෙලින්ම රාජ උදාසයට ලක් වෙනවා. ඒක නිසා මට ඔය ළමයට උගන්වන්න බෑ. ඒ පාර මේ ළමයා මොකද කිව්වේ කමක් නැහැ ගුරුතුමනි එහෙමනම් මට ඔබතුමාගේ ආශිර්වාදය විතරක් දෙන්න. මට ඒ ඇති. මම ඒ ආශිර්වාදය ලබාගෙන මම කැලේට ගිහිල්ලා ඔබතුමා මගේ ගුරුත්වයේ පිහිටවලා මං පුහුණු වීම කටයුතු කරන්න. හා ඒක පුළුවන් කරන්න කිව්වා. කල්ලිවිල්ල ගුරුතුමාට වෙන්ද ගුරුතුමා ආශිර්වාද කරා. කල්ලිවිල්ලදී මේ ළමයා පිටත් වුණා. දැන් ඔහොම අවුරුදු 2-3ක් ගියා. 2-3ක් ගිහිලා දැන් ඉතින් ශාලාවේ ප්‍රැක්ටිස් කරලා හරියන්නේ නැහැ නේ. එළියට ගිහිල්ලා ප්‍රායෝගික අභ්‍යාස කරන්න ඕන. ඉතින් ද්‍රෝණාචාර්යතුමා මේ රාජකුමාරවරුන් එක්කරගෙන දැන් කැලේ ගියා. කැලේට ගිහිලා දැන් ඉතින් ප්‍රැක්ටිකල් එක්සර්සයිසස් කරන්න ඕනේ. ප්‍රායෝගික අභ්‍යාස. ඒ කියන්නේ සත්තුන්ට විදලා, දුවන සත්තුන්ට විදින්න ඕනේ. ඕකම තියෙනවානේ. දඩයම් බල්ලන්වත් ගෙනිච්චා. දැන් මේගොල්ල කැලේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට එක දඩයම් බල්ලෙක් සුනකෙක් දුවගෙන ගියා කැලේ ඇතුළට. දුවගෙන ගිහලා ටික වෙලාවකින් මෙයා ආපහු දුවගෙන එනවා. දුවගෙන එනවා කෑ ගහගෙන දුවගෙන එනවා. බැලුවම මේ බල්ලගේ කටේ ඊතල රාශියක් තියෙනවා. කට ඇතුළේ ඊතල. ඊතල ගොන්නා. ද්‍රෝණාචාර්යතුමා මේක දැකලා කිව්වා මේක නම් ලේසි පාසු පුද්ගලයෙක්ගේ වැඩක් නෙවෙයි. කවුරු හරි අති දක්ෂයෙක් තමයි මේක කරලා තියෙන්නේ. ඇයි? මොකද ටයිමින් කියන එක හරියටම තියෙන්න ඕනේ මේක. බල්ලා බුරන්න කට අරින වතාවට ඊතලේ යවන්න ඕනේ. කට ඇතුළට. මොන තරම් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි පොඩක් බලමු මේ කවුද කියලා. කියලා ඒ බල්ලාව පැත්තට ගියා. ඌ යනකොට පේනවා එක තැනක තරුණෙක්
දුනු ශිල්පේ පුහුණු වෙනවා. පුහුණු වෙනවා. ඒ තරුණයා ළඟ තියෙනවා ද්‍රෝණාචාර්යතුමාගේ පිළිරුවක්. අඹල. ඒ පිළිරුව ළඟ ඉඳන් මෙයා ටාගට් ප්‍රැක්ටිස් කරනවා. ද්‍රෝණාචාර්යතුමා ඒ ළඟට ගියාම මේ තරුණයා දුවගෙන ඇවිල්ලා දුන්නා ඊතලේ ඔක්කොම කකුල් දෙක ළඟ තියලා වැඳ නමස්කාර කරා. ගුරුතුමනි, ඔබතුමාගේ ආශිර්වාදය නිසා මං අද දැන් මේක පුහුණු වෙනවා. ඉතින් මට හරිම සන්තෝෂයි ඔබතුමා මේර ආපු එක ගැන කියලා. ආ, බොහොම හොඳයි, බොහොම හොඳයි. ද්‍රෝණාචාර්යතුමා කියනවා, දැන් ගුරුතුමා කියනවා, බොහොම හොඳයි. දැන් මට පේනවා ඔබ ඔබේ පාඨමාලාව අවසන් කළා. දැන් ඔබ අති දක්ෂයි. මට ඒ ගැන හරි සතුටුයි. ඒ දැන් ඉතින් ඔබ ලෑස්ති වෙන්න ඕනේ ගුරු දක්ෂිණාව කරන්න, ගුරු පූජාව කරන්න. අනේ ගුරුතුමනි, මම ලෑස්ති. මොන තරම් දෙයක්ද ඒක? මං සූදානම්. ඔබතුමා කියන මොනවද මගෙන් කරෙන්න ඕනේ? දකුණු වගතේ මහපටැංගිල්ල කපලා දීපන් ගුමට කෙලිප්. ඕකයි මගේ ගුරු පූජාව. කිසි ප්‍රශ්නයක් නැහැ ගුරුතුමනි. කෙලින්ම දකුණු වගතේ මහපටැංගිල්ල කැපුවා. ගුරුතුමාගේ කකුල් දෙක ළඟ තිබ්බා. ගුරුදේව්, මට ඔබතුමා මේ අවස්ථාව ලබා දීම ගැන මොනතරම් ලොකු දෙයක්ද? මම දකුණු අතේ මහපටැංගිල්ල නෙවෙයි, ඔබතුමා මගෙන් බෙල්ල කපලා ඉල්ලුවත් මං එතන තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මේ ළමයා කිව්වා. ඇයි ඒ දකුණු අතේ මහපටැංගිල්ල කපලා ඉල්ලුවේ? අරිට වැඩි දක්ෂයි මේ ළමයා. මේක රජතුමාට ආරංචි වුණත් එහෙම ගුරුතුමාගේ බෙල්ලයි ගහලා යන. ඉතින් ගුරුතුමාගේ ගෞරවය කෙසේ වෙතත් හාමුදුන්නේ මේකෙන් පෙන්වන්නේ අර ශිෂ්‍යයාගේ ගුරු ගෞරවය සහ ශිෂ්‍යයාගේ විනය කොච්චරද කියලා. මොනතරම් පාඩමක්ද උගන්වන්නේ අර මේ කතාව ඇත්ත හෝ නැත්ත හෝ වේවා චාමික. ඒක උගන්වන අර පොඩි ළමයින්ගේ හිතේ ඇති වෙන හැඟීම මොකද්ද? ඒ සිසු විනය කෙලින්ම අර ළමයින්ගේ මනසට කාවද්දනවනේ. කෙලින්ම කාවද්දනවා. ඉතින් මේවා මේ කෙලින්ම ඒ මයින්ඩ් එකේ රෙජිස්ටර් වෙනවා ළමයින්ගේ. ශිෂ්‍යයාගේ විනය කොච්චරද කිව්වොත් මෙන්න මෙහෙමයි අපි විනය ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් මෙවැනි පාඩම් රාශියක් ඒ පොත්වල තිබුණා. ඉතින් මම කියන්නේ අපේ පොත්වලත් මේ ළමයින්ට මෙවැනි පාඩම් කියා දෙනවා නම් සිසු විනය එතනින්ම ඒ පාඩම් වලින්ම දෙන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. මම දන්නේ අපේ පොත්වල දැන් ඒවා තියෙනවද නැද්ද කියලා. අපි ගුරු ගෞරවය ගැන ඊළඟ වටේදී කතා කරමු. හරි, ඔන්නෝම තමයි අපේ අන්ද්‍ර හේමචන්ද්‍ර මහත්මයා අපිට තවත් පැත්තකින් වටිනා ආරම්භයක් ලබා දෙන්නේ. මේ අත්දැකීම් එක්ක මේ 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 දැනුම එක්ක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට යන්න ගොඩක් දුර තියෙනවා, ගොඩක් පැති තියෙනවා අපිට යන්න. චන්දන ගුණවර්ධන වැත්තුපනේ, වෙනදත් අපේ මාතෘකා මෙතුමාට කියන පොඩ්ඩක් වේලාසලෙන් අපි මෙන්න මෙහෙම දෙයක් කතා කරන්න කැමතියි කියලා. මේ පාර මේ මාතෘකාව කිව්වහම වෙන්ද වගේම මෙතුමා කැමති වුණා. හැබැයි වෙන්දට වැඩිය කැමැත්තක් තිබ්බා කියලා මට දැනුණා. මේ කොහොමද ඔබතුමාගේ පැත්තෙන් හොඳ ආරම්භයක් ලබා දෙන්නේ? ඔව්, දැන් අනුර හේමචන්ද්‍ර මහත්මයා කිව්වා භගවත් ගීතා ඉන්දියාවේ දැවැන්ත කුරු පාණ්ඩව යුද්ධය ඇති වෙච්ච පටන් ගත්ත තැන ඉඳලා ඒ ගුරු පූජාව කියන එක කොහොමද ගියේ කියලා. ඉතින් ඒක අපි කතා කරොත් එහෙම වෙනම දවස් දෙකක් විතර කතා කරන්නේ නැහැ. මේ භගවත් ගීතාවේ කොහොමද, මහාභාරතයේ කොහොමද ගුරු පූජාව කියන එක ගුරුවරයා සහ ගෝලයා අතර සම්බන්ධතාව කියන එක ගොඩනගන්න උදව් කරලා තියෙන්නේ කියලා. ඒක මහා දැවැන්ත මාතෘකාවක්. කොහොමුණත් ලෝකේ වර්තමාන ලෝකය නිර්මාණය කරේ හොඳ ගුරුවරු විසින්. ගුරුවරයා කියන්නේ දෙවි කෙනෙක් වගේ කෙනෙක්. මම සාමාන්‍යයෙන් ගුරු පුහුණු වැඩසටහන් වලට මම ගියාම කියන්නේ ඔබ දිව්‍ය ලෝකෙට සහ අපායට යන පාරේ මැද හිටගෙන ඉන්නවා. ඔබ විසින් තීරණය කළ යුතුයි ඔබ දිව්‍ය ලෝකයට යනවද අපායට යනවද කියලා. ඒක තීරණය වෙන්නේ ඒ ගුරු භූමිකාව, ගුරුවරයා කෙනෙක් කෙනා ඒ ක්‍රියාව යෙදෙන ආකාරයට අනුව. ලෝකෙ බිහි වෙච්ච හොඳම ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි නියම ක්‍රමානුකූලව පුද්ගලයාගේ ජීවිතේ වෙනස් කරන්න අවශ්‍ය දේ කරේ. උන්වහන්සේට හැකියාව තුන පුද්ගලයා දිහා බලලා වෙනස් කරන්න. ඉතින් දැන් අපිටවත් දැන් ඉන්න ගුරුන්ටවත් මේ පුද්ගලයා දිහා බලලා මෙයා මෙහෙම වෙනස් කරන්න ඕනේ, මෙයාට මේ අභ්‍යාස ක්‍රමය දෙන්න ඕනේ කියලා එහෙම අවබෝධයක් නැහැ. කොහොමද බටහිර ක්‍රමයට ගුරුවරයා කියන්නේ ටීචර්.
දැන් ටීචර් කියන එක ඔබට බලන්න පුළුවන් දර්ශනය. ටීචර් කියන්නේ වචන වල අර්ථයක්. ටී කියන්නේ ට්‍රේනර්. දැන් මොන අපේ අනුරහිම චන්ද්‍ර මහත්මයා කිව්වේ ද්‍රෝණාචාර්ය කියන්නේ ට්‍රේනර් කෙනෙක්, පුහුණු කරුවෙක්, පුහුණු උපදේශකරුවෙක්. ඔහු කරන්නේ හදවතයි මොළයයි පුහුණු කරනවා තමන් ළඟට එන ශිෂ්‍යයන්ගේ. එඩියුකේටර් හොඳ අධ්‍යාපනඥයෙක් වෙන්න ඕන ගුරුවරයා කෙනෙක් කෙනා. ඊ කියන්නේ අධ්‍යාපනඥයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔහුට පුදුමාකාර දැනුමක් තියෙන්න ඕනේ. ඊළඟට ඇක්ටර් හොඳ ගුරුවරය කියලා කෙනෙක් කෙනා මේ රංගන ශිල්පියෙක්, රංගන ශිල්පිනියක් වගේ. නිකාම එක තැන වාඩි වෙලා කතා කරන්නේ නැහැ. ඔහු රංගපාලා කරලා පෙන්නලා ඒ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඇක්ටර්. ටී කියන්නේ ටීචර් කියන එකේ. සී කියන්නේ කෝඩිනේටර්. ඒ හොඳ ගුරුවරයෙට හැකියාව තියෙන්න ඕනේ මේ තමන්ගේ දරුවත් එක්ක සම්බන්ධීකරණය වෙන්න. ඒ වගේම දරුවා හැම තැනක් එක්කම සම්බන්ධීකරණය කරන්න. ඒක අසාමාන්‍ය හැකියාවක් හොඳ ගුරුවරයෙකුට. ඒ වගේම හීල. හොඳ ගුරුවරය කියලා කියන්නේ මේ සුවපත් කරන්නේ. දැන් අපි ගෙදරදී ප්‍රශ්න ඇති වෙලා දැන් ඉන්න දරුවන්ට හරියට ගෙදරවල ප්‍රශ්න තියෙනවනේ. වර්තමාන සමාජයේ ඉස්සර වගේ නෙමෙයි. ඒ ප්‍රශ්න වලින්, පීඩා වලින්, වේදනා වලින්, කලකිරීම වලින්, සිත්තැවුල් වලින් එන දරුවා හොඳ ගුරුවරයාට පුළුවන් සුවපත් කරන්න. හොඳ ගුරුවරයෙකුට අසාමාන්‍ය දෙයක් කරන්න පුළුවන් සුවපත් කිරීම කියන එක. මම අවශ්‍ය වුණොත් ඔබට පස්සේ මේ දේවල් කරන හැටි ගුරුවරු මට පෙන්වන්න පුළුවන්. එන්ටර්ටේනර්. එන්ටර්ටේනර් කියලා කියන්නේ මේ පුද්ගලයාගේ පෞරුෂය වැඩෙන්න අත්‍යවශ්‍ය දේ තමයි රසාස්වාදනය කියන එක. ඒ කියන්නේ භාව විශෝධනයක් කරන්න පුළුවන් විදියට. හදවතේ ඇති වෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කෝපය, වෛරය, තෘෂ්ණාව, කුහකකම, ද්වේෂය ඔය වගේ දේවල් අයින් කරලා යහපත් මනෝභාවයන් ඇතිකරන රසවින්දනය හදන්න ඕන ගුරුවරයා. ඒතකොට දැන් ජපානේ වගේ ගත්තොත්, පින්ලන්තේ වගේ ගත්තොත්, සිංගප්පූරු වගේ ගත්තොත් එහෙම පළවෙනි අවුරුදු 6ම ගුරුවරයා කරන්නේ වැඩිපුරම ඔන්නෝයේදී ගුරුවරයා. ඒ කියන්නේ ළමයිත් එක්ක සින්දු කියනවා, නටනවා, කෑම කනවා, බාත්รูම් හොදනවා, පාරේ යනවා, මල් බලනවා, ගස් හිටවනවා. ඒ කියන්නේ ජීවන නිපුණතා කියන එක හදනවා. ඒකද එන්ටර්ටේනර් කියන රිසර්චර්. ඒ වගේම ගුරුවරයාට අසාමාන්‍ය හැකියාවක් තියෙන්න ඕනේ පරිශ්‍රණ කරන්න. දරුවගේ ක්‍රියාකාරීත්වය ගැන, හැසිරීම රටාව ගැන, මේ දරුව මොන කුසලතාවද තියෙන්නේ, මෙයාගේ මොන අඩුපාඩුවද තියෙන්නේ කියලා. දැන් මට ඔබට පුළුවන් පෙන්වන්න, දැනට සිංගප්පූරුවේ ඉන්නවා ග්ලෙන් කියලා පුහුණු උපදේශකවරයෙක්. දැන් එයා මේ අවුරුදු 45ක් 50ක් වෙන පුහුණු උපදේශකවරයෙක්. දැන් ඔහු ඉස්කෝලේ යන කාලේ ඔහුගේ ඔහු මේ මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච හොරකම් කරපු මංකොල්ලකරුවෙක්. ඔහු හිරේ ගියා. හිරේ ගියා. හිරේ යන්න කලින් හැබැයි මේ මෙයාට ගුරුවරයෙක් හිටියා. මේ ගුරුවරයා තාම ඉන්නවා සිංගප්පූරුවේ. කුමාර් කියලා දෙමළ ජාතික ගුරුවරේ. මේ ගුරුවරයා මොකද කරේ? ඔන්න ඔය ටීචර්ගේ භූමිකාව රඟපෑවනේ මෙයාට. එයා ගැහුවේ නැහැ. දැන් වර්තමාන ලංකාවේ තියෙන ප්‍රශ්නයනේ ළමයින්ට ගහනවා කියලා. මම නම් හැබැයි ගහනවට තරහ නැහැ. දැන් මොකද මගේ ඉස්කෝලේ මහත්තයා මම පස්සේ පෙන්නන්නම් ඉස්කෝලේ මහත්තයා. මට නම් ගහලා තියෙනවා පතුරු යනකම්. හැබැයි මං ඒ ඉස්කෝලේ මහත්තයා තමයි කොළඹට ගෙනල්ලා උපහාර උත්සවයක් කරේ ඉස්කෝලේ මහත්තයාට. ඉතින් හැබැයි මේ කුමා කියන මේ ගුරුවරයා මේ ගැහුවේ නැහැ. එයා බලන් හිටියා මේ දරුවගේ හැසිරීම රටාව. දරුවගේ හැසිරීම රටාව. ඒක දවසක් බලනකොට මෙයා දැක්කා ඉගෙන ගන්නේ නැහැ. මෙයා හැබැයි මේ කුමාගේ පින්තූරය අඳිනු. නේ එතකොට එයා තේරුම් ගත්ත මේ ළමයාගේ හිතේ තියෙන්නේ මං ගැන. හැබැයි මෙයා ගෙදරින් ආදරේ ලැබෙන්නේ නැහැ. ගෙදර අම්මයි තාත්තයි ආදරේ මල්ලිට. ඉතින් ඒක නිසා යනවා. මෙයා කුඩු වලට ඇබ්බැහි වෙනවා. පන්තියේ මෙයා එක දහස් බලන් එනකොට අර පන්තියේ ළමයි ඔක්කොම එකහව කරගෙන මෙයා එක එක ඩෙස්ක් කඩන ඒවා, පුටු කඩන ඒවා එහෙම තමයි ඕගනයිස් කරන්නේ. ඒක හොඳට කතා කරන්න ඕන. මෙයා එක දවසක් යනකොට කතා කරලා පොතක් දුන්නා. පොතක් දුන්නා මේ ළමයාට. දීලා ඊට පස්සේ එක දවසක් ග්‍රවුන්ඩ් එකේ කතා කර කර ඉන්න අතරේ කිව්වා, "කුමා, ඔයා ඔයාගේ දෛවය වෙනස් කරගන්න ඕනේ. කාටවත් ඒක වෙනස් කරන්න බෑ." කියලා කිව්වා. කොහොම වුණත් මෙයා හිරේ ගියා. හිරේ යනකොට අරන් ගියේ එකම එක දෙයයි. මොකද්ද? අර ගුරුවරයා දුන්න පොත. ඒ පොත හිරේ ඉන්න ගමන් කියෙව්වා, කියෙව්වා, ඉගෙන ගත්තා, ඉගෙන ගත්තා, ඉගෙන ගත්තා. අද සිංගප්පූරුවේ ඉන්න ප්‍රධානම පුහුණු උපදේශකවරේ. දැන් ඔබට බලන්න පුළුවන් මේ ඔහුගේ ජීවිත කතාවේ බොහොම කෙටි දර්ශනයක්. ඒ පටන් ගන්නේ ඒක යම් අත්අඩංගුවට ගන්න තැනින්. ඒ වගේම
ඔහු නඩු අහන තැන ජාචියාව වැරදි කරුවා කරනවා. අම්මා තාත්තා අඬනවා. Only you can write your future. Only you can write your future. කුමා කියපු එක. To be different. Only you can write your future. Thank you, Mr. Kumar, please join me on stage. දැන් ඔබට පේනවා මේක මේ සිංගප්පූරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරු ධෛර්යමත් කරන්න හදපු එයාලා හදන චිත්‍රපටි. ඒක චිත්‍රපට සත්‍ය කතාවක්. මේ කුමාර් තාමත් ජීවත් වෙනවා වයසක ගුරුවරයෙක්. ඒ වගේම ග්ලෙන් මිනිසුන්ගේ ජීවිත හදන පුහුණු උපදේශකවරයෙක් බවට පත් වෙලා ඉන්නවා. එතකොට ওই ගුරු භූමිකාව කියන එක මේ ලෝකයේ තියෙන උතුම්ම වෘතිය. දෙවි කෙනෙක් වගේ එකක්. එතකොට දැන් මම මෙතන ඉන්නේ මගේ ඉස්කෝල මහත්තයා නිසා. මං හද්දා පිටිසර ගමක ඉපදිච්ච මම, සෙරෙප්පු දෙකක් නැතුව විශ්වවිද්‍යාලයට ආපු මම, කෝපි පොතක් ගන්න පුවක් ගෙඩි 25ක් එක්කව කර ගිහින්ලා පුවක් ගෙඩිය සතේ ගාන විකුණලා පුවක් කෝපි පොත ගත්ත මම, හැම අවුරුද්දකම ළමයි 800කට විතර උගන්වන්න පුළුවන්, නැති බැරි කට්ටියට ගෙවල් හදලා දෙන්න පුළුවන් තැනට ගෙනාවේ මගේ ඉස්කෝලේ මහත්තයා. ඒ ඉස්කෝලේ මහත්තයා ගුරුවරයෙක් හැටියට, ඒ කියන්නේ නියම ගුරු භූමිකාව රඟපෑවා. ඒක නිසාම අද මම මෙතන ඉන්නවා. සමහරවිට මගේ ඉස්කෝලේ මහත්මයා මේ දේ කරේ නැත්තම් මම මෙතන නොඉන්න පුළුවන්. දැන් අපේ ආන්දරු කිව්වා ගුරු ඉගෙන ගන්න කාලය ගැන. අපේ ආන්දරේ ලංකාවේ ගුරුවරු ඉන්නවා 300,000කට ආසන්න පිරිසක්. 300,000කට ආසන්න පිරිසක්. එතකොට මේ 300,000කට ආසන්න පිරිස තමන්ගේ ජීවිත කාලය තුල එක ශිෂ්‍යයෙක් නිර්මාණය කරෝතින් වැඩි වෙනුනේ. එක්කෙනෙක් හදනවා හරියට සැලකිලිමත් වෙලා. අපි තුන් කුමාර් ග්ලෙම්ව හැදුවා වගේ, මගේ පත්මසේන වරකාගොඩ කෙනි ඉස්කෝලේ මහත්තයා මාව හැදුවා වගේ, අනුරහිම චන්ද්‍ර මහත්මයා දැන් කිව්වා විමල ධර්ම මහත්මයා ගැන. ඒකට ඒ වගේ එක ගුරුවරයෙකුට පුළුවන් තමන්ගේ ජීවිත කාලය ඇතුළත එක්කෙනෙකුට බලපෑමක් කරන්න. දැන් අපේ හැඳුරු පැවිදිනකොට මම දන්න තරමින් ආචාර්ය උපාධ්‍යාය කියලා දෙන්නෙක් ඉන්නවා. අපේ හැඳුරන්ගේ ජීවිතය බලපෑම් කරන්න, වෙනස් කරන්න, හදන්න. ඒකට ඒ විදිහට අපිට පුළුවන් නම් මේ අවුරුදු 10ක් හිතලා දරුවන්ගේ ජීවිත ගොඩනගන්න මම විශ්වාස කරනවා අපේ රට වෙනස් කරන්න පුළුවන්. ওই ගුරු ගෞරවය සහ ශිෂ්‍ය විනය කියන එක දෙකම හදන්න පුළුවන්. චාමික අවස්ථාව දෙනවා නම් මම පෙන්නනවා දැන් මගේ ඉස්කෝලේ මහත්තයා මගේ ගුරුවරු තුන්දෙනා ජීවිත වෙනස් කරපු. පෙන්නමුද? මේ මම පසුගිය කාලේ සැප්තැම්බර් 9 2017 මම මගේ පොඩි කාලේ ඉස්කෝලේ මහත්තයා, ඒ වගේම විශ්වවිද්‍යාලෙ උගන්වපු සුනිල් ආරත්න කියන මගේ ගුරුවරයා. සුනිල් සරුත් එහෙම ගුරුවරයෙක්. මට කන්න නැතුණා රුපියල් 20ක් දෙනවා. ඒ කාලේ මම රුසියාවට ගිහලා MSCA කළා වහම මට මෙහි ජීවත් වෙන්න විදිහක් නැහැ නේ. ඉතින් කාර් එකේ දාගෙන යන ගමන් රුපියල් 20ක් දෙනවා කන්න කියලා. ඉතින් එහෙම උගන්වපු ගුරුවරයෙක්. ඒ වගේම මගේ වෘත්තීය ජීවිතය ගන්නුවේ සිරි රණසිංහ කියන මහත්මයා. මේ වෘත්තීය ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා ලංකාදීප ප්‍රධාන කර්තෘතුමා. ඒ අය මේ අවංකවම ඉගැන්නුවා. අවංකවම අපිව හැදුවා, බෑන්නා, ගැව්වා, නොයෙකුත් જાති. නමුත් අද මම මෙතන ඉන්නවා. එතකොට හරියටම අපි හැදුවොතින්
ඒ දේ වෙනවමයි. මේ ඉන්නේ මගේ පොඩි කාලේ ඉස්කෝලේ මහත්මයා. මේ විශ්වවිද්‍යාල ජීවිතේ මේ මගේ වෘත්තීය ජීවිතේ පටන් ගත්තේ ලංකාදීප පත්‍රයෙන් සිරිරණ සිංහමාත. ඔය කාලය ඇතුළත මම පොඩි උදාහරණයක් ගන්න වෘත්තීය ජීවිතේ හදන්න සිරිරණ සිංහ මහත්තයා මට නොබැනපු දවසක් නැහැ. හැමදාම උදේ පාන්දර ගියම් බයිනවා. මගේ වැරදි වලට නෙමෙයි. පත්‍රයේ තියෙන ඔක්කොම වැරදි වලට මට බයින. මොකද මම තමයි උදේ 8:00 පත්‍ර කන්දරුවට යන්නේ. එතන මම බයිනවා. හැබැයි මම ඒකෙන් ඉගෙන ගත්ත දේවල් කුච්චරද කියන්න බෑ. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් ගුරු වෘතිය කියන එක පොඩි පොඩි වෙනසක් කරගන්න. එතකොට මට හිතෙනවා ශිෂ්‍යයොත් වෙනස් කරන්න පුළුවන්. එතකොට අපේ හඳුන සඳහන් කරපු විදිහට gedarat පොඩි වෙනසක් කරොත් ඔය විදිහට අපිට අපේ හිතන ලෝකය ගොඩනගා ගන්න පුළුවන්. ඔබතුමාගේ ගුරුතුමා අර අර අපි දැකපු ඡායාරූප රින පත්මසේන වරකගොඩ මහත්මයානේ. ඔබතුමාගේ විස්මිත මතකයේ පොතේ එතුමාගේ සටහනක් තියෙනවා මුල් පිටුවේ වංග. ඒක පත්‍රයේ දාලා තිබුණා එතුමා මං ගැන. ඒක තමයි මේ තියෙන්නේ. හරි. ඒකේ වාක්‍ය හතරක් කියවන්නම්. මුල්ම පටන් ගන්න තැන ඔබ අප නිවසට පැමිණ මානමින් පිළිගැන්වුණ විස්මිත මතකයේ නැමැති ඔබගේ වටිනා ග්‍රන්ථයත් ඔබ අතින් ලියවුණු සෙසු ග්‍රන්ථත් පරිත්‍යාග කොට ගියයුරු ප්‍රශංසනීයයි. ඔබගේ නිර්මාණ කියවූ මාද ඔබ අනුකරණය කරන්නක බවට පත්කිරීමට තරම් ඔබ සමත් වූවෙහිය. ගෝලයට කියන්නේ නේ? ඒක හේතුව අනුකරණය කරන්න දැන් මට හිතෙනවා. ඔව්. දැන් මම ඔක දවසත් කියන්න. දැන් පොඩි කාලේ මගේ ඉස්කෝලේ මහත්තයා මට පොත් ගෙනත් දෙනවා කියවන්න. දැන් මම දන්නේ පොත් ගේන්නේ කොහෙන්ද කියලා. දැන් ගෙනල්ලා හැමදාම සතියකට පොත් දෙකක් ගෙනත් දෙනවා. දෙකේ පන්ති ඉඳලා. මම ඉතින් කියෝලා මගේ ජීවිතේ වෙනස් කරානේ. මම ලියපු පොත් ටිකත් අරගෙන ගියා. දැන් ස්පොට්ටිය ගිහිලා දීලා වැන්දාම මගේ ඉස්කෝලේ මහත්තයා කෑ ගහලා ඇඬුවා. කාමරේට ගිහිලා දැන් කෑ ගහ ගහ අඬනවා. අඬලා ඇවිල්ලා ඊට පස්සේ එතුමාගේ බිරිඳ ගිහිලා හිත සනසලා එක්කරගෙන ආවා. එක්කරගෙන ආවට ඇවිල්ලා කිව්වේ එක වාක්‍යයයි. ඒ කාලේ මගේ පඩිය රුපියල් 325යි. මම හැමදාම රුපියල් 60ක 70ක පොත් මගේ පුතාට ගෙනත් දුන්නා. ඒක ප්‍රතිඵල තියෙනවා කියලා. ඊට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ එතුමා මොකද කරේ? මේ මම කියා දෙන ක්‍රමයට එතුමාගේ ජීවිතය වෙනස් කරා. ඒක නිසා ඉතාම ධනවත් ව්‍යාපාරික මහත්ෙක් වුණා. දරුවන්ට හැමෝටම ගෙවල් හදලා දුන්නා. සියලු දේ කරේ එතුමා විශ්‍රාම ගියාට පස්සේ. ඒ ගුරු වෘතිය හරියට කරලා මගේ පොත් කියවලා මගේ වැඩසටහන් වලටත් එනවා තාමත් එනවා. ඇවිල්ලා එතුමාගේ ජීවිතය වෙනස් කරා. ඉතින් මම කියන්නේ ඕක හරි අපූර්ව සම්බන්ධයක්නේ. හරි අපූර්ව සම්බන්ධයක්. අපිට පුළුවන් නම් මේ වැඩසටහන පුළුවන් තරම් හදලා අපේ දරුවෝ අතරට ගෙනීම, අපේ ගුරු මෑණිවරුන් පියවරුන් අතරට ගෙනීම අපිට පුළුවන් අපේ රට වෙනස් කරන්න. අදහරි හරි අමුතු වැඩසටහනක් හරි අපූර්ව සාකච්ඡාවක් හිතොද අපිට තියෙන්නේ අහගෙන ඉන්නාද අපේ නායක හාමුදුරුවෝ අන්ද මහත්මයා චන්දන මහත්මයා මේ මේ වටිනා අත්දැකීම් කියනකොට අපි මේක සාවධානව ඇත්තටම අහගෙන ඉමු. ඇතුළට ගමු. ඇතුළෙන් අපි කරන්න පුළුවන් අරගලය කළා අපිව වෙනස් කරගමු. ගුරුවරයෙක් වෙමු. අපේ හාමුදුරුවෝ අපිට කිව්වා වගේ ඒ වගේම අපි ශිෂ්‍යෙක් වෙමු. ගුරුවරයෙක් ගැන දැන් කතා කරා. ඊළඟ අර්ධයේ අපි ශිෂ්‍යව ගැනත් කතා කරන්න ඕන. මේ අතර සම්බන්ධයක් අපි ඇති කරන්න ඕන. ඊට පෙර පුංචි විරාමයක් ලබා ගන්න අවසර thank you.
දැනපහන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝක් ජුවලර්ස් වෙතින් අපිරාදත් නැන පහන සමගින් වෝක් ජුවලර්ස් බැති බරදායකත්වෙන් ඔබ වෙත පිදෙන නැන පහන සමගින් අදවස් අපි සාකච්ඡා කරන්නේ නැන පහනින් කතා කරන්නේ සිසු විනය සහ ගුරු ගෞරවය ගැන. අපි හැමතුනේ අපි ගුරුවරයා ගැන පුදුම තරම් අත්දැකීම් ප්‍රමාණයක් විරාමයට පෙර ආතුව කතා කරා. අපි ගිහි ජීවිත විදියට අපි අත්දැකපු දේවල් අපේ ගෞරවනීය ආරාධිතයන් සඳහන් කරා. අපේ හාමුදුරන්ගේ පැත්තෙනොත් මං හිතන්නේ ඒක ටිකක් අපිට සමහර නුහුරු අත්දැකීමක් වෙන්නත් පුළුවන්. සංඝ සමාජය තුළ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපිට සමහරට නුහුරු ඇති. හැබැයි ඒ තුළ අපිට දැනෙන ඉගෙන ගන්න දේවලුත් ඇති. මං කැමති පොඩ්ඩක් ඒ පැත්තත් අපේ හාමුදුරන්ට සඳහන් කරන්න පුළුවන් නම් වටිනවා කියන අදහසත් එක්කම ඊළඟට මේ ශිෂ්‍යයා කියන තනතුර ඒකත් ලොකු තැනක්. ඒ තැනත් පොඩ්ඩක් කතා කරගෙන යන්න අපි කොහොමද හොඳ ආරම්භයක් මේ විරාමයෙන් පස්සේ ලබා ගන්න අපි හම්. හොඳයි. ශාමික මැතිතුමනි, මම කොහොමත් මේ අතරතුරේ මතක් කරන්න කතා කරන්න හිටපු අනුමාතෘකාවක් තමයි ඒක. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන බැඳීම තවදුරටත් නොකැලැල්ව නිකැලැල්ව පවත්වාගෙන එන අවස්ථාවක් තමයි මේ භික්ෂු සමාජය. අපෙන් වැඩිහිටි ස්වාමින්වහන්සේ කෙනෙක් ඉස්සර වෙලාම මුණ ගැහුණාම අහන්නේ, කවුද ඔයාගේ ගුරුවරයා? ඒතර මට උගන්නලා තියෙන ගුරුරු ගැන නෙමෙයි අහන්නේ, ඔයාව හදපු කෙනා කවුද? කවුද ඔයාගේ මේ බාරකරුවා වගේ අදහසක්? හාමුදුරු කෙනෙක්ගේ ජීවිතේ අම්මා තාත්තා එක්ක තියෙන බැඳීමටත් වඩා බැඳීමක් ගුරුවරයා එක්ක තියෙනවා. පැවිදි වෙන දවසේ අම්මා තාත්තා දීපු නම අතාරින්නවත් එක්කම අර චරිතේ මැරෙන අලුත් ජීවිතය. මෙතුමා මතක් කළ ලස්සනට ඒක ආචාර්යවරයෙක් සහ උපාධ්‍යයන් වහන්සේ නමක් දෙනමක් එකතු වෙලා තමයි පැවිද්ද ලබා දෙන්නේ. අලුත් ජීවිතේ අපිට ලබා දෙන්නේ උපාධ්‍යයන් වහන්සේ නියෝජනය කරන්නේ බුදුරජාණන් වහන්සේ. ආචාර්යවරයා ලෙස ගුරුවරයා ලෙස ඉන්න ස්වාමින් වහන්සේ තමයි බාරකරුවා. ඉතින් ලොකු බැඳීමක් ඒක. කවුද ගුරුවරයා කියලා අහනවා. ඒ වගේම වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක් ගහන්නේ කවුද දැන් ගෝලයා ඔයාගේ කියලා. ඔබ වහන්සේගේ ගෝලයා කවුද කියලා. ඒ වචනේ ලෝකෙ කොයිතරම්ම යාවත් කාලේ ඉන්නුනත් ওই වචන දෙක වෙනස් වෙන්නේ නැහැ. ගෝලයා කියන වචනේ හරි ආඩම්බරෙන් කියන්නේ මම තමයි මේ නායක හම්දුරන්ගේ ගෝලයා. එතකොට හැම සංහිඳුණු ශේත්‍රයකම ওই වචනේ හරි ආඩම්බරෙන් කියන්නේ. මේසන් බාසුන් නැහැ ළඟ බදාමනන එක්කෙනත් ගෝලයානේ නේද? ඒකටත් කියන්නේ ගෝලයා තමයි. රාජ්‍යගේ පුහුණු වෙන ළමයත් ගෝලයා. හැබැයි මම තමයි පණ්ඩිත අමරදේවයන්ගේ ගෝලයා කියලා
හරි ආඩම්බරෙන් ඒයි කියනවා. මේ ගෝලයා කියන වචනේ ලොකු වටිනාකමක් තියෙනවා. මේ ගෝලයා කියන කෙනා ළඟ වැටිගෙන සත්කාර සම්මාන කරගෙන දරදිය ඇදගෙන රෙදි හොදගෙන ඉන්න කෙනෙක්. ඒක අතීත සම්ප්‍රදායවල එන එකක්. ඒක හරි ආදරණීය බැඳීමක්. ඒකට භික්ෂු සමාජය තුළ අන්තේවාසික ශිෂ්‍ය පුත්‍ර කියලා කියන්නේ. ළඟම ඉන්න ශිෂ්‍යයා විතරනම ශිෂ්‍ය පුත්‍ර. එතකොට භික්ෂුන් වහන්සේලාගේ සමාජය තුළ ඒ ගුරු ගෝල සම්බන්ධය, ගුරු ශිෂ්‍ය නෙමෙයි ගුරු ගෝල සම්බන්ධය ඉතා ඉහළින් තියෙනවා. පුංචි හාමුදුරු කෙනෙක් පැවිදි වුණාම උන්වහන්සේගේ දිනචරියාව උන්වහන්සේට හදලා දීලා තියෙන වාක්‍යයක්, සැදැහැයින් සසුන් ගත වන කුල දරුවන් විසින් නරුණට පළමු අවදිව දැහැටිය වළඳා මලු පෙත්මන් හැමද නිමවා තබා ඔය විදිහට දවස ගත කරන ආකාරය. ඉතින් ගුරුවරයාට පෙර ශිෂ්‍ය අවදිවිද ගුරුවරයාට මුවදෝවන්න පැන් සකස් කරලා තියෙනවා. පුදුමාකාර ගෞරවයකින් ඒ දේ කරන්නේ. අද වෙනතුරුත් පන්සල්වල එක තියෙනවා. දැන් නායක හාමුදුරුවන්ගේ දෙවනි හාමුදුරුවෝ සමහර විට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ වෘත්තීමේ ජීවිතයේ සහ උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ කොයිතරම් ඉහළට ගියත් තමන්ගේ ගුරුවරයා වෙනුවෙන් ඉටු කළ යුතු වත්පිළිවෙත් තිෂ්ඨ කරලා තමයි උන්වහන්සේ විශ්වවිද්‍යාලයට වඩින්නේ. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ දැන් අවුරුදු 98කට ආසන්න, දැන් 98 අවසන්. උන්වහන්සේ වැඩ ඉන්නවා. මහාචාර්ය හාමුදුරුවෝ හැමදාම විශ්වවිද්‍යාලයට වඩින්න කලින් අර ගුරු දේවෝත්තමයන් වහන්සේ වෙනුවෙන් ඉටුකොළ යුතු වත්පිළිවෙත් ඉෂ්ට කරලා උන්වහන්සේ අතින් අල්ලගෙන වැසිකිළියට එක්ක ගිහිල්ලා මුව දෝවණය කරලා ඔක්කොම කරලා තමයි උන්වහන්සේ වඩින්නේ. ඒකට වෙන කෙනෙක් යොදවන්න පුළුවන්. හැබැයි ඒ බැඳීම් ඒක තුල මහා දැවැන්ත සංස්කෘතියක් ගොඩනැගෙනවා. භික්ෂු සමාජය තුළ මේ ගුරුගෝල සම්බන්ධය ඉතා ඉහළින් තිබෙනවා. නායක හාමුදුරු කෙනෙක් හදන පොඩි හාමුදුරුවෝ තමයි උන්වහන්සේ විසින් ලෝකයට දායාද කරන දැවැන්තම දායාදය. මා මීට පෙරත් මට මතක විදියට ඔබට මතක් කළා, අපි මේ කෙටි ජීවිත කාලය තුළ කරපු දෙයක් තියෙන්න ඕනේ. ධාතුසේන මහරජ්ජුරුවෝ කලාව වැහැදුවා වගේ, ගාමිණී අබේ මහරජ්ජුරුවෝ ස්වර්ණමාලී මහා සෑය හැදුවා වගේ, ෂාජහන් රජ්ජුරුවෝ තාජ්මහල් හැදුවා වගේ, ගෙදර ඉන්න ඔබ මොකද්ද හදලා තියෙන්නේ? ගුරුවරයෙක් ලෙස හෝ අම්මා තාත්තා ලෙස. සුද්ධෝදන මහරජ්ජුරුවෝ මොකද්ද හැදුවේ? වැවක්ද මාලිගාවක්ද චෛත්‍යයක්ද? පුතෙක් හැදුවේ, පුතෙක් හැදුවේ. එතකොට ගුරුවරයෙක් ලෙස අම්මෙක් තාත්තෙක් ලෙස ඔබට ඉතිහාසගත වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතේ ලොකු වටිනාකමක් එකතු වෙනවා. දක්ෂ ශිෂ්‍යෙක්, හොඳ ගෝලෙක්, හොඳ දරුවෙක් නිර්මාණය කළොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි හොඳම ගුරුවරයා කියලා ඔබතුමන්ලා දෙපළම සිහිපත් කරා. චන්දන මහත්තයාගේ අවස්ථාවේදී එතුමා මතක් කළා ලස්සන කතාවක්. ගුරුවරයා හැමතිස්සෙම ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට වෙනස් වෙන්න ඕනේ. ආචාර්යවරුන්ට ඒක අදාළ නැහැ. අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට අපි ලියා ගන්න කියලාවත් කියන්නේ නැහැ. එතුමා එන ගමම්ම කියාගෙන එනවා කියලා කියලා කියාගෙන කියාගෙනම බැහැලා යනවා. ඕනනම් අපි ලියා ගන්න නැත්තම් නිකන් ඉන්න. හැබැයි ගුරුවරු ඉස්කෝලේ යන කාලේ ගුරුවරු එහෙම නෙමෙයි, ළඟට ඇවිල්ලා බලනවා, හෝම්වර්ක් බලනවා, ගෙදරට කෝල් කරනවා, රැයට හවසට සෙල්ලම් කරන පිට්ටනිය ළඟටත් එනවා. ඒ ගුරුවරයාගේ භූමිකාව. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබතුමා ඒ කියාපු ලක්ෂණයෙන් පරිපූර්ණ පරමාදර්ශී ගුරුවරයෙක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විදිහට මාර්ගෝපදේශයන් දීලා ජීවිත හැදුවා. මට පේනවා මේ සාමික මහත්තයා අපිත් අත්දැකීමෙන්, මම මේ මෑත කාලේ ශිෂ්‍යයෙක් වෙලා හිටියා ඉගෙන ගත්ත අධ්‍යාපන ආයතනවල, ඒ නිසා මට මතකයි මේ හැදිලා තියෙන අධ්‍යාපන ක්‍රමවේදය තුළ වටින දරුවෝ හැලිලා යනවා. ගුරුවරුන්ට මග ඇරෙනවා දරුවන්. එක ආයතනයකින් සම්මුඛ පරීක්ෂණයක් කරන්න වනාන්තරයකට ගියාලු. මේක නිකන් කතාවක්, සත්‍ය සිද්ධියක් නෙමෙයි. වනාන්තරයේ සත්තුන්ව ගන්න
මේගොල්ලොන් ඉතින දක්ෂතා හඳුනාගෙන මේගොල්ලොන් තැනකට ගන්න ඕනේ කියලා ගිහිල්ලා ඉස්සර වෙලාම හම්බුණා වඳුරෙක්ව. තමසර මොනවද කරන්න පුළුවන්? මට පුළුවන් වේගින් මේ ගහ උඩට නැගලා ඔය ගහේ දැල්ලත් අල්ලලා එන්න, ඔය අත්තෙන් අත්තට පයින්න පුළුවන්. මේකේ තියෙන ගෙඩි ඔක්කොම හොල්ලලා බිම දාලා කඩන්න පුළුවන් කියලා එයා වැඩ ටික කරලා පෙන්නුවා. එතකොට මේ ආයතනයේ අධ්‍යක්ෂකවරු මෙයා ටිකක් වැඩකාරෙක් වගේ, මිනිහා හොඳයි, මේ වගේ මිනිස්සු තමයි අපිට ඕනේ කියලා, හරි ඔයාව ගන්න පුළුවන් කියලා තව ඉස්සරහට යනකොට හම්බෙනවා අලියේ. මේ එනවාකො මෙන්න මේ ගහට නැගලා අර ගහේ දැල්ල අල්ලලා අතු හොල්ලලා ගෙඩි කඩලා ගහේ අත්තෙන් අත්තට පැනලා පෙන්නනවා බලන්න. අලියට බෑ, මෙයා හරියන්නේ නැහැ. පස්සේ හාවෙකුත් හම්බුණා. හාවටත් කිව්වා ගහට නැගලා අතු හොල්ලලා ගෙඩි කරලා බෑ, හාවටත් බෑ, ඇලවලුන් මාළුන්ටත් බෑ. වඳුරු පැටියා විතරයි තෝරගත්තේ. අලියා කියනවා ඕන්නම් මට පුළුවන් ගහට නගින් නැතුව ගහේ ගෙඩි ඔක්කොම විව දාන්න, උඩ මුදුන් අත්ත කඩලා අතට දෙන්නම් ඕන. නෑ මේ ගහට නගින්න ඕන, නැගලා කරන්න ඕනේ. ඉතින් අර එක අච්චුවක් හදාගෙන යනවා. ඒ අච්චුවට සෙට් වෙන්නේ නැති ඔක්කොම අයින් කරනවා. පාසලේ පන්ති කාමරෙන් කීයක් හැලිලා යනවද? එහෙම දරුවෝ දැන් ඔබතුමා අර පෙන්නපු වීඩියෝ දර්ශනයේ පෙන්නු ඒ ගුරුතුමා එහෙම වටින මැණිකක් හඳුනගත්තා. මේ ලෝකේ වටිනම සම්පත මානව සම්පත. අපි ශ්‍රී ලංකාව ගැන කතා කරනවා නම් මේ රට ගැන කතා කරනවා. මේ රට කියන්නේ මොකද්ද? මේ රටේ තියෙන පස්ද, ඒ උරුදින ගල්ද, ගස්ද, ඒ උඩ ගලන වතුරද ශ්‍රී ලංකාව කියන්නේ? මේ රටේ මිනිස්සු, මේ රටේ මිනිස්සු. එතකොට මිනිස්සුන්ට ලොකු වටිනාකමක් තියෙනට ඕන. හැම මිනිස්සෙක්ම වටිනවා. ගුරුවරයෙකුට හැම මිනිහෙක්ම වටින්න ඕන. වඩා සාර්ථකම ගුරුවරයා අහකටම දාපු කෙනෙක් අරන් විශිෂ්ට චරිතයක් හදපු කෙනා තමයි. හොඳම දක්ෂම ළමයි ටික අරගෙන යන කෙනා නෙමෙයි. ඒ කියන්නේ අපි දකිනවා ගුරුවරු ලොකු කටවුට් ගහලා ඒ පාස් ගත්ත ළමයි 15 දෙනෙක් විතර ෆොටෝ දාලා කටවුට් ගහනවා. හැබැයි ඒ ක්ලාස් එකේ 1500ක් විතර ළමයි හිටියා අපි දන්නවා. ලැද්දයි වෙන්න ඕන ඒ ගුරුතුමා නම් මට පුළුවන් වුණේ 1500න් 15ක් විතරයි ගෙනියන්න. මම එහෙම නම් ඔක ගහන්නේ නැහැ. ලැජ්ජා වෙන්න ඕන. වඩා සාර්ථක ගුරුවරයා අහකටම දාපු එකාව අරගෙන ගිය කෙනා තමයි. බුදුහාමුදුරුව එහෙම කී දෙනෙක් ගොඩ දැම්මද? ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ හඳුනාගෙන තමයි ඔහුට මඟ පෙන්වන්න ඕනේ. දැන් අඟුලිමාල මිනී මරුවා. ලං වෙන්න බෑ, කඩුවක් අරන් එලවනවා. ප්‍රාතිහාර පාන්න බෑ ඒගොල්ලොත් එක්ක. අපි හිතන්නේ මේ කිරණක් ඇවල අඟුලිමාල මාමෙල්. එහෙම බෑ. උන්වහන්සේ යම් ප්‍රයෝගයක් පාවිච්චි කළා අඟුලිමාලට ලං වෙන්න බැරි වෙන්න. අඟුලිමාල දුවනවා දුවනවා දුවනවා. බුදුරජාණන් වහන්සේ වැඩි වේගයකින් වඩින්නේ නැහැ. නමුත් අඟුලිමාල වේගෙන් දුවනවා, හතේ වැටුණා. නතර වුණා අඟුලිමාල දුවන්න බැරිකමට. එතන තිබුණා අඹ ගහක්. බුදුහාමුදුරුව ඈත තියාගෙන චණ්ඩියෙක් නේද? කිසි දෙයකට බය නැති මේ ලෝකේ කරන්න බැරි දෙයක් නිත චණ්ඩියෙක්නේ. ඔය තියෙන ළඟ තියෙන අඹ ගහෙන් කොලයක් කඩනවා උග බලන්න. නැගිට්ටා. මේ චතුරාංගණී සේනාව දනගස්සු මට ඕක වැඩක්ද? කැඩුවා ගහෙන් කොලයක්. බුදුහාමුදුරුව කියන ඕක නෙමෙයි වැඩේ. අඟුලිමාල චණ්ඩියෙක් නම් කඩාපු කොලේ ආය අලෝපං ගහට. දැන් පිළිගන්න බෑනේ, කරන්න බෑ කියලා. කොමරේ කොලේ ගහේ අලවන්න දඟලනවා. අන්තිමට මේ රෞද්‍ර මිනිසා පුංචි ළමෙක් වගේ අසරණ වෙලා අඬනවා. දැන් මේක අලව ගන්න බැරුව කෑගහන පොළොවේ පස් උඩ දාලා කෑගහන. ඒක කරගන්න බෑ. උන්වහන්සේ ඈත ඉඳලා කියනවා, පේනව නේද අඟුලිමාල? සමහර දේවල් කළාට පස්සේ නිවැරදි කරන්න බෑ. ඔය කොලේ තව කොච්චර කාලයක් ඔය ගහේ තියෙන්න තිබ්බද? මං කිව්ව බලයට ඇයි කැඩුවේ? දැන් ආය මම කිව්වත් ඔයාට බෑ නේද හයි කරන්න? මේ මහා පොළොව උඩ ලස්සනට ජීවත් වෙන්න හිටපු මිනිස්සු කී දෙනෙක් කවුරු හරි කිව්වකමට මරලා දැම්මද ඔයා? ඒ එක ජීවිතයකටවත් ආයේ දෙන්න පුළුවන්ද පණ? ඔන්න ඔය වගේ තමයි. මතක් වෙනවා දැන් වැල නොකැඩි කරපු අපරාධ. උන්වහන්සේ හඳුනගත්ත මේ මිනිහගේ ඇතුළෙත් සංවේදීකම තියෙනවා.
ඒ සංවේදීකම මතු කරලා තමයි පටන් එක පාරට මේ අභිධර්මයේ දේශනා කරන්න බෑ. ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ. ඒ ඉස්සරහා ඉන්න ගෝලයා හරි ශිෂ්‍යයා හරි අසරණ මිනිහා මොකා හරි එයාගේ තියෙන පටන් ගන්න ඕනේ තැන හඳුනගන්න. ඒක හඳුනගන්න. අන්න එහෙම ඒ චරිත ලක්ෂණ හඳුනාගෙන මඟ පෙන්වන්න පුළුවන් කෙනා විශිෂ්ට මිනිස්සු බිහි කරනවා. විශිෂ්ට මිනිස්සු බිහි කරනවා. බුදුරජාණන් වහන්සේ එහෙම අහක දාපු චරිත කීයක් ගත්තද? සහෝදරයා වෙච්ච මහාපන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන් එළවනවා. මොකද හතරපද ගාතාවක් මතක තියාගන්න බෑ. ඉතින් භික්ෂුවක් විදිහට මහා දැවැන්ත දැනුම් සම්භාරයක් තියෙන්න ඕන මිනිස්සුන්ට බණ කියන්න. පොඩි හාමුදුරුවෝ ආට ගාතාවක්ම මතක තියාගන්න බැරුව මේ මහානකමේ ඉඳලා වැඩන්නේ. යනවා ගෙදර ගිහිල්ලා තාත්තත් එක්ක කුඹුරු කොටනවා කියලා එළෙව්වේ. කවුද? එකුසුපන් සහෝදරයා මහාපන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ බැරිම තැන එළෙව්වේ. යන්න බෑ සාසනය දාලා අඬ අඬ ඉන්නවා ගේට්ටුව ළඟ. බුදුරජාණන් වහන්සේ එක් කරගෙන ගිහිල්ලා ඔහුගේ චරිත ලක්ෂණ අනුව ඔහුට මඟ පෙන්නුවේ. ඔයාගේ හිතේ යමක් මතක හිටින් නැත්තේ කුණු පිරිලා බැඳිලා තියෙන්නේ. ඒක එයාටම තේරුම් ගන්න තමයි සුදු රෙදි කෑල්ලක් දීලා අතක ගා ඉන්න කිව්වේ. ඉතින් චරිත ලක්ෂණ හඳුනාගෙන මඟ පෙන්වුවාම ලෙඩේ හඳුනාගෙන වේද දෙන්න ඕන. හැමෝටම එක වේත දීලා හරියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ගුරුවරයෙක් විශිෂ්ට වෛද්‍යවරයෙක් කෙනෙක් මේ මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම් හඳුනාගෙන ඒවා මගහැරවගෙන ඉදිරියට යන්න මඟ පෙන්වන්න උන්වහන්සේට පුළුවන් වුණා. හැමෝටම එකපාර පෙන්වුවට බෑ. පාසලේ ගුරුවරයෙක්ගේ පන්ති කාමරේ ඉන්න දරුවෝ 40ම සමාන වෙන්නේ එක කාරණාවකදී විතරයි. ඒ 40ම ජීවීන් වීම පමණයි. අනිත් හැම කාරණාවකම ඔවුන් එකිනෙකට වෙනස්. එතකොට ඔවුන් එකිනෙක හඳුනාගෙන ඔවුන්ට මඟ පෙන්වන්න ඕනේ. ඉතින් අද හඳුරන්නේ මේ ප්‍රශ්න ගොඩක් අහන්න හිතෙනවා. හැබැයි මං කැමති නැහැ කතාවට බාධා කරන්න. මොකද ඒ තරම් වටින දේවල් ටිකක් අපේ ඔළුවට මේ කාලසීමාවට දාගන්න ඕනේ. මං එකම එක කාරණා මතු කරන්න ආගන්න ඔබ වහන්සේක මුලිනුත් සඳහන් කරා මේක මේක ප්‍රායෝගිකව දැන් අද කොහොමද බේරගන්නේ කියලා. එකිනෙකාට වෙනස් ජීවීන් විතරයි 40ම, අනිත් ඔක්කොම අසමානයි. ඇත්තනේ. හැබැයි තනි ගුරුවරයෙක් ඉන්නේ. දැන් මේ තියෙන ක්‍රමය විදියට, මේ අධ්‍යාපන රටාව විදියට, මේ සිලබස් එක විදියට, මේ විභාග පස්සේ පැන්නිල්ල විදියට තනි තනි දරුවන් අපි කොහොමද අඳුනගන්නේ කියලා පොඩි අඳෝනාවක් ඒ පැත්තෙන් ඇහෙනවානේ. අපිටත් ඒක ඇත්ත කියලා හිතෙනවානේ. හැබැයි එහෙම අතාරින්නත් දැන් බෑනේ. මොකක්ද කරන්න ඕන ඇත්තටම අපි හඳුනන? ඇත්තටම දැන් මේ පවතින ක්‍රමවේදය වෙනස් කරන්න අපි කතා කරලා වැඩක් නැහැ. අපි හැම සාකච්ඡාවකම මේ සිස්ටම් එක අවුල් කියලා කතා කරනවානේ. ඔබතුමාලා දන්නවා මේ රටේ මොන ශේෂ්ත්‍රයේද අවුල් නැත්තේ නේද? අපි ස්වාමින්වහන්සේ ලෙස මට තෘප්තිමත් වෙන්න බෑ මේ අපේ සංඝ සමාජය පිළිබඳ නේ. පුටු තියෙන ආකාරයේ ඉඳලා අවුල්. එතකොට ජාතික ගීයට ස්වාමින්වහන්සේලා නැගිටිනවාද නැද්ද? තියෙනවා ඒක සම්බන්ධ නියමයක්. හැබැයි ස්වාමින්වහන්සේලා සියලු දෙනා දැනුවත් නැහැ. සමහරු නැගිටිනවා, සමහරු ඉඳගෙන ඉන්නවා. කට්ටියක් නැගිට්ටම එයාලා නැගිට නිසා අපි නැගිටිනවා. එතන ඉඳලා අම්මට නම් මේ ගැන අපි ගැනවත් තෘප්තිමත් වෙන්න බෑ. අපිට ක්‍රිකට් ගැන සතුටු වෙන්න බෑ. අපිට මම දේශපාලනය කතා කරන්නේ නැහැ. මම අනිත් සියලු ශේත්‍ර ගැන අපිට සතුටු වෙන්න බෑ. අපි ඉස්සර මේ රටේ මහ පොළොවේ ඇල් වතුර විතරයි තිබ්බේ. දැන් ඒකත් නැහැ. මගේ මේ නියඟ කාලේ මගේ පන්සලේ දවස ගානේ මෝටරේ හුලං අදිනවා. අඟල් මේ 6-6 අපි බටේ දික් කර කර දැමෙන අඩි 3ක් විතර වතුර තියෙන ළිඳේ. මන් දන්නේ මේ රටේ මොනවා ගැනද අපි සතුටු වෙන්නේ කියලා. ඉතින් ඒකෙදි මේ ගුරුවරයා මූණ දීලා ඉන්න දැවැන්ත තර්ජනය, ඒගොල්ලෝ මූණ දීලා ඉන්න දැවැන්ත අභියෝගය අපි දන්නේ. මේ ළමයි පුහුණු කරන්න ඕන ජීවිතය දිනන්න මේ විභාගේ පාස් වෙන්න. ඒකෙත් ඇත්තක් තියෙනවා. එක්කෝ අපි මුළු රටම වෙනස් කරන්න ඕන. මේ එකක් විතරක් වෙනස් කරොත් ඒ වෙනස් වෙච්ච කෙනා අසරණ වෙනවා. ගුරුවරු පුළුවන් තරම් ළමයිව විභාග පාස් කරන්න මහන්සි වෙන්න. විභාග පාස් කරේ නැත්නම් ඒකට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් වෙනවා. මොකද අංශභාර ගුරුතුමා, විෂයභාර ගුරුතුමාව කැඳවලා අහන්නේ මොනවද තමසලා කරේ? කෝ රිසල්ට්? අංශභාර ගුරුතුමාව කැඳවලා විදුහල්පතිතුමා අහන්නේ මොනවද කරේ? විදුහල්පතිතුමාලා කැඳවලා කලාප අධ්‍යක්ෂ ගන්නේ මොනවද කළේ? පළාත් අධ්‍යක්ෂ ගන්න තමසලා මොනවද කරේ? ඇමතිතුමත් අහන්නේ මොනවද කළේ? එයාලට දෙන්න උත්තර තියෙන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ වේගෙන් කොපිකොට
පේස්ට් කරනවා ළමයාගේ මොලේ. එතනදී අර අපි බලාපොරොත්තු වෙන මිනිසා හදන එක මගහැරෙනවා. හැබැයි ගුරුවරයාට පාසලේ පන්ති කාමරයේ ළමයි 40ක් හිටියාට ගෙදර ඉන්න ගුරුවරයා වෙච්ච අම්මා තාත්තට ඉන්නේ දෙන්නයි තුන් දෙනයිනේ. ගුරුවරයාට කරන්න බැරි දේ මං හිතන්නේ ගෙදරදී ඔබට කරන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කර අර කාරණාවෙන් දරුවාගේ මුල් ගුරුවරයා අම්මා තාත්තා වෙනවා කියන තැනින්ම පටන් ගමු. හැමතිස්සේම ඔබ දරුවට ආදර්ශ සම්පන්න විය යුතුමයි. මොකද අපේ ළමයි කකුළු පැටව් වගේ. ඒගොල්ලෝ වැඩිහිටියෝ දිහා බලාගෙන හැදෙන අය. කොච්චර කිව්වත් පුංචි ළමයි දේශන අහලා හැදෙන අය නෙමේ. පුංචි ළමයි ආදර්ශ ගන්න අය. එතකොට හැමතිස්සෙම බලන්න අම්මා තාත්තා ආදර්ශ සම්පන්නද. දරුවාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රමිතියට වඩා ටිකක් වැඩිපුර ප්‍රමිතියක් ඒ සම්බන්ධව ඔබේ තියෙන්න ඕනේ. ගුරුවරයෙක් වෙන්න දරුවට අම්මා තාත්තා ඔබට අර දැවැන්ත සතුටක් විඳින්න පුළුවන් වෙයි. මේ දරුවව හැදුවේ මම. ඒ මම කියනවාද, මම මගේ පළවෙනි ගුරුවරයා මගේ අප්පච්චි. නංගිවයි මාවයි මල්ලිවයි සමහර නිමාඩු දවස්වලට වත්තපල්ලයට එක්කන් ගිහිල්ලා කියනවා මේක කොස් ගහ. ඉංග්‍රීසියෙන් කියන්නේ ජැක් ට්‍රී. මට මතක නැහැ අප්පච්චි දන්න විද්‍යාත්මක නාමයක්. මේක මැලහි, මේක පොලොස්, මේක කොස්, තව ටික කාලෙකින් වැල වෙනවා. ඉතින් ඕයෙන් හදන්න පුළුවන් කෑම වර්ගත් කියනවා කියලා. මේ කොස් ගහේ පැහිච්ච කොස් ගෙඩිය තෝරගන්නේ මෙහෙමයි, බිම ඉඳලා බලලා කඩන්නේ මෙහෙමයි, කපන්නේ මෙහෙමයි. අද අපි අම්මට නිමාඩු දෙමු. අපි කොස් හදලා කඩලා තම්බමු. ඒක පාඩමක්. කොස් කඩලා තම්බනවා. අංගි, මායි, මල්ලි, ගෝල්ල නාගන තුන්චි කාලේ. අම්මා බනිනවා, අනේ ඔය ළමයිට ඔව මොකටද අපිට පුළුවන් කරන්න. පච්චි කියන ඔයා ඉන්නකෝ, ඔයා නිමාඩු ගන්නකෝ. මේවා මෙයාලා දැනගන්න ඕනේ. ඉතින් මට අද චාමික මහත්තයා වෙන කරන්න දෙයක් නැති වුණොත් කොස් ගෙඩියත් තම්බගෙන දානේ හදාගන්න පුළුවන්. මං කියන්නේ මේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නත් ඕනේ, ළමයි කම්බයින් මැක්ස් කරන්නත් ඕන. මේ ලෝකේ තියෙන අමාරුම විෂය විදිහට මම දකින්නේ ආර්ට් ඔෆ් ද ලිවිං, ජීවත් වීමේ කලාව. ඒක මේ කෙටි කාලින පාඨමාලාවකින් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවත් වීමේ කලාව ඉගෙන ගන්න වෙන්නේ ජීවත් වෙලාමනේ. ඒක ඉගෙන ගන්නකොට සමහර තැන්වල වර්ධිනු. එතකොට ඔබේ ළමයිනුත් ජීවත් වෙලාම ඉගෙන ගන්න ගියොත් ඔබට වඩා එයාලට වරදිනවා. ඔබටත් කොච්චර වැරදීම් වෙලා තියෙනවද දෙමව්පියෝ හිතන්න. දැන්නේ තේරෙන්නේ. ඒතර අපේ ළමයි ජීවත් වෙලා ඒ තැලිලා පොඩි වෙලා වැරදිලා හරි ගිහිල්ලා දැන් මෙන්න මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ කියලා තේරුම් ගද්දී අවුරුදු 40ක් වෙලා. එතකොට ඔබ නැහැ. ඊට වඩා හොඳ නැද්ද ජීවත් වීමේ කලාව ඉගැන්නුවොත්? දැන් අතීතයේ හිටපු වැඩිහිටියෝ ඒක කියලා දුන්නා. පාරම්පරික ජන විඥාණය ඊළඟ පරම්පරාවට gedara ඉඳගෙන දායාද කළා. ඔබ ජීවත් වීමේ කලාව කියන එක දරුවන්ට gedaraද කියලා දෙන්න. දුවෙක් සාමාන්‍යයෙන් වැඩි විය පැමිණිලා ලස්සනට හැදිලා එනකොට අම්මා ලං කරගෙන කියන්නේ දුවේ ඔයාට දැන් පාරෙදි වෙනදට වඩා ආකර්ෂණයක් ලැබෙයි. ඔයාට මෙන්න මේම යෝජනා එයි. මටත් එහෙම ආවා. ඉරහඳ දෙන්න කතා කරයි. අන්තිමට වෙන්නේ පුතේ මේකයි. දරුවට අනාගතය පිළිබඳ චිත්‍රයක් මවලා තියන්න. ඒ යෝජනා වෙනකොට දුවට මතක් වෙනවා, ඔව් මේම තමයි අම්මා කිව්වේ. මේක මෙහෙම වෙයිද? මම රැවටෙයිද? මාව අසරණ වෙයිද? තනි වෙයිද? පුතාට කියලා තියන්න, පුතේ මමත් පුංචි කාලේ මගේ යාළුවෝ පාරේදී ඇවිල්ලා දුම් වැටිය දුන්නා. ඒක බීපං කොල්ලෙක් නේද කියලා ඇහුවා. මම අහුණා පුතේ, මට වැරදුනා. ඒකෙන් මම ඒකෙන් වෙන හානිය තේරුම් ගන්නකොට සෑහෙන කාලයක් ගිහිල්ලා මයි පුතා, ඒකට අහු වෙන්න එපා. ඒ පාඩම් ටික දරුවට gederedi කියලා දෙන්න. ජීවිතය කියලා කියන්නේ හරි අමාරු විෂයක්. ඒක මට වඩා වයසින් මුහු කරා ගිය ඔබ සියලු දෙනා දන්නවා. මෙතන ඉන්න වැඩිහිටි සියලු දෙනා, මන්ද චාමික මාත්‍යා මගේ වයස වගේ වෙන්නේ නැති, ඔබතුමාලා දෙපළ අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. මම හරි ආදරෙයි ඔබතුමාලාට. මොකද අපේ කාලේ වගේ නෙමෙයි ඔබතුමාලා ජීවිත පටන් ගත්ත යුගය. මේ gedara ඉඳලා මේ රූපවාහිනී නරඹන වැඩිහිටියෝ ජීවිතේ ගත කරපු යුගය හරි අමාරු යුගයක්.
පහසුකම් නැහැ. ඉගෙන ගන්න පහසුකම් නැහැ. ව්‍යාපාර කරන්න පහසුකම් නැහැ. එතකොට ඒ අමාරු යුගයක මේ රට ගොඩනඟපු ගෞරවය ඔබතුමාලට අපේ පරපුර කරපු ඇති දෙයක් නැහැ. කලානම් කරේ ඒක විනාශ කරපු එක. අපේ පරපුර විසින් භාෂාව නාස්ති කරගත්තා. නේද? සભ્યත්වේ නාස්ති කරගත්තා. මං හිතන්නේ කවදා හරි මේ පරපුර විසින් යමක් කරයි. නමුත් තව දුරටත් මේ රට කරන්නේ වැඩි හිටියෝ. ඔබ ගොඩාක් අත්දැකීම් තියෙන අය අම්මලා තාත්තලා. අවුරුදු 30ක යුද්ධේ පටන් ගත්ත තැන ඉඳලා දන්නවා ඉවර වෙන තැන දක්වා. උතුරේ දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදය දැකලා තියෙනවා. ඒව අතරින් මිනී කඳු අස්සෙන් ජීවිතේ වේරගෙන ඇවිල්ලා මහා දැවැන්ත ස්වභාවික ව්‍යසන නියඟ ආර්ථික සම්බාධක ඕ අතරින් ඇවිල්ලා මේ තරමට දැවැන්ත මිනිස්සු උඩා කියන්නේ අදහන්න ඕන ඔබතුමල්ලා. එතකොට ඒ වටිනා දැනුම් සම්භාරය අපිට වටිනවා. ඊළඟ පරපුරට වටිනවා. අම්මා තාත්තා විඳ දුක, ඔය දුකත් විඳලා ඔය දරුවොත් හදාගෙන ඔහොම ගෙයක් හදාගෙන වාහන කෑල්ලක් අරගෙන ඔහොම ඉන්නවා කියන්නේ පින්තූරයක් බිත්තිය ගාලා වඳින්න ඕන. ඔබේ දරුවන්ට කියලා දෙන්න ඔබ ලබාගත්තේ අත්දැකීම් ලං කරගෙන කියන්න. නැනපහන බලලා ටීවී එක වහලා ළමයිව වට කරගෙන කතා කරන්න. කියන්න අම්මයි මායි විඳ දුක් පුතේ මේමයි. අපි ඉගෙන ගන්න විඳ දුක් මෙහෙමයි. ඒව කියලා දෙන්න. ඒ ජීවන අත්දැකීම් කියලා දෙන්න. ඔබ එච්චර අප්‍රමාණ අත්දැකීම් ප්‍රමාණයක් ලබලා මට කියන්න මේ මොහොතේ ඔබට ජීවත් වීම කොතරම් අපහසුද? එච්චර ජීවිතය ගැන දැනගනත් ඔබ හරි අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන යන්නේ. ඔය මොකෝවත් නැතුව සපත්තු මේස් දෙක හොදගන්න දන්නේ නැති, කාලා පිඟාන හොදන්න හරියට දන්නේ නැති, හදිසි අම්මා ලෙඩ වුණොත් බතක් හොද්දක් හදාගන්න දන්නේ නැති දරුවෝ ඔබ නැති කාලෙක කොහොම ජීවිත හදාගනීද? දැන් ඔබේ දරුවාගේ ගුරුවරු ළඟට යවලා කෙමිස්ට්‍රි හරි හොඳයි ඒ සර්, එයා ගාවට ගියාට පස්සේ ළමයාගේ ලකුණු වැඩි වුණා. ඉංග්‍රීසි කතා කරනවා දැන් පුතා, ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ හරි හොඳයි. ඔබ සතුටෙන් ඉන්නේ ගුරු හොඳ ගුරුවරු ගාවට ළමයා යවලා. හැබැයි ඔබ නැතිදාක අර ජීවත් වීමේ කලාව කියන විෂය අසමත් වුණොත් ඔබේ දරුවා කවුද ඒකට වග කියන්නේ? අදටත් මේ වැඩිහිටියෝ ටික ඕනේනේ මේ රටේ හැම වැඩම කරන්න. ගෙදර කවුරු හරි මැරුණාම තරුණ දරුවෝ දන්නවද මොකද්ද කරන්න ඕනි කියලා ඉස්සල්ලාම? පුංචි දරුවෙක් වැඩි විය පැමිණුණාම තරුණ අම්මලා දන්නවද කළ යුතු චාරිත්‍ර ටික? පුංචි බබෙක් ඉපදුනහම ආච්චි අම්මට කතා කරනවනේ පොල් කට්ටෙන් නාවන්න, නේද? ඒ ජන විඥානයේ දෙයියන්ගේ නාමයට දැන් ඊළඟ පරපුරට දෙන්න ගුරුවරයෙක් විදියට ඔබ ඒ වගකීම ගන්න. ආච්චි අම්මට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. කොච්චර දේවල් දන්නවද? මිදුලට බැහැලා අහස බලලා කියනවා, දෙක වෙනකොට වහිනවා, එකයි 59 වෙනකොට කළු කරගෙන එනවා. ඒක මාර දැනුමක්නේ, නේද? දැන් අපිට ඒක දැනගන්න වෙනම දෙපාර්තමේන්තුවක් ඕනේ වහිනවද කියලා. ඒකත් වැරදි. දැන් දැන් යන්තම් අපිට හොඳ තොරතුරු ලැබෙනවා. අපිට ලෙඩක් වුණාම අපිට වෛද්‍යවරු වුණා. නමුත් ආච්චි අම්ම දන්නව කරන්න ඕනේ බෙහෙත, නේද? ඉතින් ජීවිතේ අර කියන්නේ පරිපූර්ණ ජීවිත, ඕල් රවුන්ඩ් ජීවිත තිබ්බේ වැඩිහිටියන්ට. ඒ තරම් ගුරුවරු තව කොහෙද ඉන්නේ? විෂයක් පිළිබඳ ප්‍රවීණතාවක් දක්වන ආචාර්යවරයෙකුට වඩා ජීවිතය දන්න වැඩිහිටියෙක් නියම ගුරුවරයෙක්. ඔබ ලබාගත් අප්‍රමාණ දැනුම් සම්භාරය ඊළඟ පරම්පරාවට දෙන්න. ඒක මැද්දෙන් කැඩුනොත් එහෙම මේ මහ පොළොව උඩ මේ දරුවෝ ටික අනාථයෝ අසරණයෝ වෙනවා. හිතන්නකෝ දැන් පුංචි දරුවෙක් නාවන විදිහ කියලා දුන්න නැත්තම් ආච්චි අම්මා මැරිලා, අම්මත් මැරිලා, චෝයි චූටි මිනිවිරිය අම්මා කෙනෙක් වෙච්ච දවසට මොකද්ද කරන්නේ? බබා වොෂින් මැෂින් දාන්නද? ඒක කියලා දෙන්න එපැයි. ඒ නිසා මේ දරුවා පාසලෙන් ටියුෂන් ගුරුවරුන්ගෙන් ගහම් පාසලෙන් ගන්න දැනුම් කොට්ටාසයට අමතරව ඔවුන්ගේ ජීවිත හැදීමේ වගකීම හැම වැඩිහිටියෙකුටම තියෙන, හැම වැඩිහිටියෙක්ම ගුරුවරයෙක්, හැම වැඩිහිටියෙක්ම ඒ වගකීමේ ඉන්න. ඒක තමයි මට මේ දැනට කියන්න තියෙන්නේ. මේ කතාව හා මෙහෙම කරගෙන අද රෑ වෙනකන් කතා කරලා හෙට උදේ වෙනකන් කතා කරන්න තියෙනවා නම් කොච්චර හොඳ කියලා හිතෙනවා. ඒත් අපි හාමුදුරුවෝ කිව්වා, සඳහන් කරා, නැනපහ නිවර වෙලා ටීවී එක ඕෆ් කරලා ගෙදර කට්ටියත් එක්ක කතා කරන්න. අද රෑ වැඩි නම් හෙට උදේට හරි දන්න දේවල් ගැන කතා කරන්න. පින් සිද්ධ වෙයි දැන් හරි ගුරුවරයෙක් වෙන්න. මම දන්නේ මගේ ඔළුවට නම් ආපු දේ ඒක, ඔබේ ඔළුවටත් එහෙම එන්නේ නැති කියලා විශ්වාස කරනවා. අනුර හේමචන්ද්‍ර මැත්තපනේ.
මං කල්පනා කරේ ගුරු ගෞරවේ ගැන පොඩ්ඩක් කතා කරන්න මේ වටේදී. ඒ කියන්නේ ගෞරවණීය ගුරුරේ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වෙන ආකාරයේ ගෞරවණීය ගුරුවරේ වෙන්නේ කොහොමද? දැන් මං කැමති මං ඉස්සෙල්ලා උසස් පෙළට ගිහින් දැන් මං යනවා ආපහු තව පස්සට සාමාන්‍ය පෙළට. සාමාන්‍ය පෙළ ජාමික 9 පන්තියේ 10 පන්තියේ ඔය දෙක තමයි අපි හිටියේ සාමාන්‍ය පෙළ. එතකොට ඔය අවුරුදු දෙක අවසානයේදී දෙසැම්බර් මාසේ උස මේ සාමාන්‍ය පෙළ විභාගෙ තිබුණා ඕ ලෙවල් එක්සෑම් එක. ජාමික 9 පන්තියේදී අපිට තිබුණා විෂයක් ව්‍යවහාරික ගණිතය. ඇප්ලයිඩ් මැතමැටික්ස්. 9 පන්තියේ මට මේ ඇප්ලයිඩ් මැතමැටික්ස් වලට ලකුණු ගුණවර්ධන මහත්තයා පළවෙනි වාරයේදී 125යි. දෙවෙනි වාරයේදී 115යි. තුන්වෙනි වාරයේ 110යි. ඔන මගේ ලකුණු. රජ්‍ය වෙන්න දෙයක් නැහැ මේ ඇත්ත කියන්නේ. බොරු කියලා වැඩක් නැහැ නේ. මේ ඒ වගේම පන්තියේ අනිත් ළමයිත් ටිකක් දුර්වල මට්ටමක හිටියේ සෑහෙන දුර්වල මට්ටමක්. ඉතින් මම ඒ කාටවත් ඇඟිලි දික් කරන්න අවශ්‍ය නැහැ. ඇත්ත වශයෙන්ම අපිට යන්නේ නම් නැතුව හිටියේ 9 පන්තියේ 3 වාරේ වෙනකන්. අපි දැන් ලබන අවුරුද්දේ ඇප්ලයිඩ් මැත්ස් වලට මොනවද කරන්න ගිහිල්ලා? විභාගයට මොනවද අපි ලියන්නේ ගණන් හදන්නේ කොහොමද? ඊට පස්සේ අපි 10 පන්තියට ගියා කොහොම හරි. 10 පන්තියට ගියාම අපිට ලැබුණා අපේ පන්ති භාර ගුරුතුමා තමයි මේ නම කියන්නම් MSH කුරේ කියන මහත්මයා. බොහොම ප්‍රතාපවත් වැදගත් මහත්මයෙක්. පස්සේ අපි මුළු පන්තියම කිව්වා මේ මහත්මයා තමයි අපේ ඔන්න ඊළඟ 10 පන්තියේ ඇප්ලයිඩ් මැතමැටික්ස් වලට උගන්වන්නපත් උනේ. අපි කිව්වා සර් අපි තාම දුර්වල මට්ටමක ඉන්නේ. අපිට අපේ ලකුණු බොහොම මදි. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් මේක මේ පසුගිය අවුරුද්දේ කරපුවා ගැන අපිට සෑහීමකට කොහෙත්තම්පත් වෙන්න බෑ. අපි ඉතා දුර්වලයි. කුරේ මහත්මයා මොකද කිව්වේ? හොඳයි මම මුල ඉඳලා පටන් ගන්නම්. හැබැයි මම දෙන හෝම්වර්ක් ටික ගෙදර වැඩ ටික ඔක්කොම කරගෙන එන්න ඕනේ. එහෙම කරගෙන යනවා නම් මම පොරොන්දු වෙන්නම් හොඳ කට්ටියක් විභාගෙට යවනවා කියලා. කුරේ මහත්තයා කිව්වේ නැහැ හැන්දෑවට ගෙදෙට්ට එන්න ප්‍රයිවට් ටියුෂන් වලට. කුරේ මහත්තයා කිව්වේ නැහැ මගේ පුද්ගලික පන්තියක් තියෙනවා එහෙට එන්න කියලා. කුරේ මහත්තයා කිව්වේ නැහැ මං ඕගොල්ලන් ගෙදෙට්ට එන්නම් මට මෙන්න පැයකට මෙච්චරයි කියලා. නෑ ඒවා මුකුත්ම නැහැ. කුරේ මහත්තයා කිව්වේ නැහැ ඉස්කෝලෙන් පස්සෙත් පන්ති පවත්වනවා කියලා. ඒක කරන්නේ මම දෙන්න ගෙදර වැට්ටි කරගෙන ඉන්න මම පොරොන්දු වෙනවා හොඳ කට්ටියක් විභාගයට යවනවා කියලා. ජාමික පළවෙනි 10 පන්තියේ පළවෙනි වාරේ මගේ ලකුණු 10 හිටිය මම 52 නැග්ගා. කිසිම ටියුෂන් එකක් නැතු. දෙවෙනි වාරේදී මට ලකුණු හරියට මතක නැහැ කොහොම හරි ඒත් 50න් උඩ තිබුණා. තුන්වෙනි වාරේදී හාමුදුරනේ මට 177ක් හම්බුණා. ඕ ලෙවල් එක්සෑම් එකේ මට ඩිස්ටින්ෂන් කෙලිම ව්‍යවහාරික ගණිතයට. ඉතින් බලන්න මොනතරම් වටිනා ආදර්ශමත් ගුරුවරයෙක්ද කියලා. ඒක නිසා නේද මෙතුමා ගැන අපි තාමත් අදත් කතා කරන්නේ. තුමා අදත් ජීවතුන් අතර ඉන්නවා. මම මේ සුමාන තුනක රුඩිදිත් ගෙදෙට්ට ගිහිල්ලා බලලා ආවේ. ඇයි අපිට එහෙම හිතෙන්නේ? ගෞරවයක් ඇති වෙන ආකාරයට ඒ ගුරුතුමා කටයුතු කරා එදා. දැන් ඊගාවට මම කතා කරනවා පුද්ගලික පන්ති කරන ගුරුතුමෙක් ගැන කරපු. එතුමා කරේ පුද්ගලික පන්ති. මොකද්ද විෂය? රසායන විද්‍යාව. රසායන විද්‍යාව අපි උසස් පෙළට ගියේ මෙතුමාගේ පුද්ගලික පන්ති වලට ගියා. ජාමික රසායන විද්‍යාවේ කොටස් තුනක් තිබුණා මේ කාලේ. කාබනික රසායනේ ඕර්ගනික් කෙමිස්ට්‍රි, ඉනෝර්ගනික් කෙමිස්ට්‍රි, අකාබනික රසායනේ තුන, භෞතික රසායනේ ෆිසිකල් කෙමිස්ට්‍රි ඔය තුන. කීයද දන්නවද ආයකලි? 976. ඒක ශිෂ්‍යයෙක්ගෙන් හමුනේ රුපියල් 10යි ඒක විෂයට මාසෙට. මාසෙටම රුපියල් 10යි. තුරුම කරනවනම් රුපියල් 30යි. ඒක නෙවෙයි ලස්සන වැඩි. යම්කිසි ශිෂ්‍යෙක් ඇවිල්ලා මේ බම්බල පිටියේ පන්සල පටුමගේ ඒ විහාරස්ථානේ හෝල් එකේ කරේ පන්ති. යම්කිසි ශිෂ්‍යෙක් ඇවිල්ලා කිව්වොත් සර් මට මේක ගෙවා ගන්න අමාරුයි. මේ මොකක් හරි මට කරලා දුන්නත් සානයක් කියලා කෙලිම කාඩ් එකක් ගත්තා ලිව්වා ෆ්‍රී ඔෆ් චාර්ජ්. එරල් ෆර්නෑන්ඩු ගුරුතුමා ෆ්‍රී ඔෆ් චාර්ජ්. සල්ලි ගත්තේ නැහැ.
ඉතින් මෙහෙම කටයුතු කරපු මේ එරල් ෆර්නෑන්ඩෝ මහත්මයාට මේ ශ්‍රී ලංකා රජයේ සැලකුවේ කොහොමද දන්නව සම්දුන්නේ? කෙලිම යව ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ ගෙදෙට්ට. අපේ දෙපාර්තමේන්තුව හරි දක්ෂයි නේ හැමදෙනි මිනිසුන්ට වද දෙන්න. මිනිසුන්ට වද දෙන්න තියෙනවා නම් දෙපාර්තමේන්තුව අති කාර්යක්ෂමයි. හොඳට ඕවර් ටයිම් ඕනෙත් නැහැ, මුකුත් නැහැ වැඩ. ඇයි අර මිනිහාවල්ලන් කන්නනේ හදන්නේ? හරි. මිනිහන්ස්ටේට උදව්වක් කරන්න තියෙනවනම් කාර්යක්ෂමතාවයේ ඔබ වහන්සේලාත් අපිත් කවුරුත් දන්නවා කොහොමද කියලා කාර්යක්ෂමතාවයේ කොතනද තියෙන්නේ කියලා. කෙසේ හෝ වේවා මෙවැනි උතුම් පුද්ගලෙ, මෙවැනි මිනිස්සෙ එපා වුණා ලංකාව. එපා වුණා. කෙලින්ම ගියා කරච්චි. 1978 ගියා කරච්චි. අවුරුදු 33ක් හමුදුන්නේ මේ ගුරුවරයාගෙන් ප්‍රයෝජන ගත්තේ පාකිස්තානයේ ළමයි. කරච්චි වල ළමයි. කරච්චි අඳුරගත්ත මෙතුමාගේ වටිනාකම කොච්චරද කියලා. කරච්චි ඒ පාකිස්තාන රජ මෙතුමාට සලකලා මෙතුමා තියාගත්ත අර ළමයින්ගේ රසායන විද්‍යා දැනුම උපනංවන්න. රජයේ සැලකුවා. නැත්තම් අවුරුදු 33ක් ඉන්නේ නැද මල ගහලා එනවා. ඔන්න කතන්දරේ. මේ එරල් ෆර්නෑන්ඩෝ කියන මේ අපිට හිටපු ගුරු දෙවියෙක් කිව්වොත් නිවැරදි. තාමත් තාවත් අපි ගිහිලා වඳිනවා. තාමත් ඉන්නවා වය වෘද්ධයි දැන්. ඊට පස්සේ මම කැමති කතා කරන්න ගුරුවරයෙක් නොවූ ගුරුවරයෙක් ගැන. ගුරුවරයෙක් නොවූ ගුරුවරයෙක්. මෙතුමා තමයි අපිට හිටපු උපවිදුහල්පතිතුමා රාජකීය විද්‍යාලයේ ක්‍රිස්ටි ගුණසේකර කියන උපවිදුහල්පතිතුමා. මොකද මං ගුරුවරයෙක් නොව ගුරුවරයෙක් අපි ඉස්සෙල්ල උගන්වන්න ඇති. රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන මහත්මේ කරෙම අපේ විනය හැදුවා. මං අර මුලදී කිව්වේ අපි ළමයි ඒ දවස්වල අමිතාබ් බච්චන් වගේ කොණ්ඩේවන් නැත්නම් ආචාර්ය වික්ටර් රත්නායක වගේ කොණ්ඩේවන් එහෙම බොහොම කැමති. ඊපස්සේ බෙල් බොටම් කලිසම් මේ කාලේ ආවා. මොකද දනිස දෙනකන් හීනියට ඇවිල්ලා දනිසෙන් පලයට බෙල් එක වගේ මේ බෙල් බොටම් කලිසම් අඳින්න ඌවා එකක්වත් ඉස්කෝලේ කරන්න බෑ. තහනම් ඉස්කෝලේට ඇඳන් ඉන්න බෑ. ෂර්ට් එක හරියට යට කරලා තියෙන්න ඕනේ. ෂර්ට් එක යට කරලා තියෙනවා. දැක්කොත් එහෙම කොණ්ඩේ වල තියෙනවා. ඉංග්‍රීසියෙන් තමයි හොඳ වැඩිපුර කතා වෙන්නේ. කමී කමී මේව කතා කරලා දෙනවා එකක් කම්බුලට. මේව නැතුව බෑ ගුණවන්ත මහත්මයා මේ හරි ගස්සන්න මේ. හැබැයි එතුමන්ලා දැනගෙන හිටියා ගහන්න ඕනේ කොතෙන්ටද කියලා. කනටත් නෙවෙයි කටටත් නෙවෙයි හරියටම මේ කම්බුල ටාගට් කරලා ගහන්න දන්නවා. එතකොට රිදෙනවා මතක හිටිනවා ඩැමේජ් වෙන්නේ නැහැ. වේවැලෙන් ගහනවනම් අත් දෙකට ගහන මෙතන ඩැමේජ් වෙන්නේ නැහැ. ඩැමේජ් හැබැයි මතක හිටිනවා. ඒක ඉස්සර කාලේ ඉඳලා මේ කිව්වේ පෙර කාලේ ඉඳන් ඔය වැරදි වලට දඬුවම් දීම තිබුණා හමුදුනේ. වේවැල් කෝටු නාරං සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු මෙවන් නිපල් මගේ දැහැත්තට නොපෑ යුතු පමා නොවී යමි අකුරට මෙයින් මතු. මම මේ කොයි පොතේද කියලා නම් දන්නේ නැහැ. මම ඉගෙන ගත්තේ මාදුල්ලාවේ සෝබිත හමුදුරුවෝ. උන්වහන්සේ මනකට ඕක කිව්ව මම ලියාගත්තා. ඉතින් ඒ කාලේ ඉඳලා මේ ළමයි හදන්න දඬුවම් ක්‍රම තිබිලා තිනවා. ඉතින් මේ අපේ ක්‍රිස්ටි ගුණසේකර මහත්මයා මෙහා මෙහෙම දඬුවම් කෙරුවා කියලා. අපි අද මේ විදියට ඉන්නේ අපේ ගෙවල් වලින් ලැබිච්ච ආදර්ශය සහ මෙතුමන්ලාගේ මේ මඟ පෙන්වීම. කවුරුත් තරහ වුණ නැහැ ගුණසේකර මහත්තයත් එක්ක. වෛර බැන්දේ නැහැ. ඇයි ඒක මං කියන්නම්. ගුණසේකර මහත්තයා අනේ විශ්‍රාම ගියට පස්සේ දරුණු අසනීපයක් හැදුනා. ওই අසනීපය හැදුනම ලංකාවේ ඒ අසනීපයට අදාළ වූ බෙහෙත් තිබුණේ නැහැ. සාමික දන්නවද මුළු ලෝකෙම හිටියේ රාජකීය විද්‍යාලේ ළමයි 189කට. මෙතුමාට බෙහෙත් එවන්න. එක වතාවක් ඇමරිකාවේ ඉන මහත්තෙක් එවනවා. අනිත් වතාවේ එංගලන්තින ශිෂ්‍යෙක් බෙහෙත් එවනවා. ඊළඟ වතාවේ ඕස්ට්‍රේලියාවෙන් බෙහෙත් එනවා. මෙතුමා ජීවත් වෙනකන් ඒ ළමයි ටික ඔක්කොම සෑම දෙනා මෙතුමා බලාගත්තා. මොකද ගුරු ගෞරව ගෞරවණීය ආකාරයෙන් ක්‍රිස්ටි ගුණසේකර මහත්මයා කටයුතු කළා. ඉතින් මෙන්න මේ විදිහ ආදර්ශමත් ආකාරයට තමයි මේ ගුරුවරු කටයුතු කළ යුත්තේ. නැතුව මේ මුදල් පසුපස හමා ගිහිල්ලා මේ පෝස්ටර් ගහගෙන තාප්පයක් ගානේ ගෞරවයක් හම් වෙන්නේ නැහැ. එහෙම කරොත් කවදාක්වත් ඒගොල්ලන්ට කරදරයක් වෙච්ච වෙලාවට ළමයි මං හිතන්නේ ඉදිරිපත් වෙයි කියලා. මේ ආකාරයෙන් මුදල් බලන්නේ නෙවෙයි. ඊළඟට මං කිව්වා මුල් වතාවේදී මං රවිලා විමල ධර්මාතේ උතුම් ගුරුවරයෙක් කිව්වේ ඇයි කියලා. ජාමික අහලා තියනවාද දුන්න සල්ලි ආපහු දෙන එක්කනේ.
බොහොම විරලයි. විමරදර මහත්තයා ඔබ කතා කරපු එයාව අඳුනලා දුන්න මහත්මයාට මම කිව්වා පොඩ්ඩක් අපේ මේ ගාස්තුව කොහොමද කියලා දැනගන්න කියලා. මමයි තව අපේ හිතවත් රොඩ්රිගෝ කියන මහත්තයා අපි දෙන්න තමයි හින්දි භාෂාව ඉගෙන ගත්තේ. පස්සේ මට ඇවිල්ලා කිව්වා මේ එක්කෙනෙකුගෙන් 100යි කියලා. ඒ මට පණිවිඩය ලැබුණා මගේ හිතවත් මහත්තයාගේ. ඉතින් පළවෙනි මාසේ අපි පන්තිය කරලා එක්කෙනෙකුගෙන් 100යිනේ. හරි. 100යි අනිත් එක්කෙනාගෙන් 200යි 200 වරක් හතර 800යි. මම මාසේ අන්තිමේදී රුපියල් 800ක් විමලධර්ම මහත්තයා අතට පත් කරා. විමලධර්ම මහත්තයා ඇයි මෙච්චර? නැස එක්කෙනෙකුගෙන් 100යි. එක්කෙනෙකුගෙන් 100යි කිව්වේ මේ 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 පන්තියකට 100 නෙවෙයි. මාසෙටම 100යි. මා රුපියල් 200ක් මට ඇති. එන්න 600. ආපෝ. අන්න. ගුරු ගෞරවේ ගෞරවණීය අර ශිෂ්‍යයාගේ හිතේ ගුරු ගෞරවයක් පහළ වෙනවද නැද්ද? ඉතින් මේ ගුරු ගෞරවය කියන එක ඒ ක්‍රියාවෙන්ම තමයි ලබා ගන්න ඕනේ චාමික. එහෙම නැතුව ඒවා මේ මුදලින් ලබා ගන්න බෑ. විශේෂ උගන්වපු තරමින්වත් ලබා ගන්න විශේෂ ඉගැන්වීම අතිශයින් වැදගත්. ඒකත් අතිශයින් වැදගත්. නමුත් ක්වොලිටි එක තියෙන්න ඕනේ ඒ ගුරුවරයාගේ. එහෙම නැත්නම් කවදාවත් ගුරු ගෞරවයක් හිමි වෙන්නේ නැහැ. අපි හැමෝටම මෙහෙම අපේ ජීවිතවලට බලපාපු ගුරුවරු ඉන්නවා. ඔවුන් හින්දා තමයි අපි මේතන ඉන්න කියන අපි බොහොම දැඩිව විශ්වාස කළා. අදටත් අපි ඔවුන්ට ගෞරව කරනවා. හැබැයි ඒක ඔවුන් විසින් නැත්නම් තමන් විසින් මැති කරගත යුතු කාරණයක් කියලා තමයි අපේ අන්ර මහත්මයාත් හරි ලස්සනට මේ කතාව පැහැදිලි කරන්නේ. චන්ද්‍ර මහත්මයා, තවත් මම හිතන්නේ අපිට බලන්න දේවල් තියෙනවා ගොඩක්. හැබැයි අනිත් පැත්තෙන් අර දැන් මේ ඔය දඩුවන් දීම ගැන මේ දවස්වල ඉතින් හරි හරි කතා වෙනවනේ. නළුත් වැටෙනවා, හිරෙත් වෙනවා, ගුරුවරු නීට විරෝධයක් දක්වනවා, තවත් ගුරුවරු ඒකට ගුරුවරු ස්ට්‍රයික් කරනවා. ඊළඟට ඊරවස ළමයි ගෙදර ඉන්න ඔහොම හරි ජාලයක් නෙමෙයි කියන ජංජාලයක් බවට පත් වෙලා තියෙනවානේ. දැන් අපේ ස්වාමීන් වහන්සේත් ඔබතුමත් පැහැදිලි කරා මේ එම සදා නිම කළ දඩුවනුත් නෑ, උත්තරත් නෑනේ මේ ප්‍රශ්නට. ජීවිතත් එක්ක කරන ගනුදෙනුවක්නේ. මේ පටලැවිල්ල කොහොමද ඇත්තටම ලියාගන්නේ චන්ද්‍ර මහත්මයා? දැන් ගහන විදියත් ගැසට් මේ මොකද්ද මේ එනවනේ මේ චක්‍රලේකවලනේ. කොහොම පුළුවන්ද ජීවිතත් එක්ක ගනුදෙනු කරන්න ඇත්තටම? එතන මෙහෙම එකක් තියෙන. දැන් දැන් මම දන්නේ ස්කෝලවල වර්තමානයේ තියෙන සමහර ගුරුවරු ළමයින්ට දැඩි දඬුවම් කරනවා. මට සමහරවිට බයත් හිතෙනවා එහෙම දඬුවම් කරනකොට. නමුත් ඒ ගුරුවරුන්ට තමයි වැඩිපුරම ළමයි ආදරේ. ඒ ළමයින්ගේ හදවතේ තියෙනවා මේ ගුරුවරයා මට අවංකව ගහන්නේ, මාව හදන්න ගහන්නේ. තව කට්ටියක් ඉන්නවා මේ කට්ටිය මේ එහෙම කට්ටියක් නෙමෙයි මුන් තරහට ගහන්නේ කියලා මේ මේ ගහන ක්‍රමයේ පිළිබඳ ළමයට දැනෙනවා. ඒක ඒ ඒ ඒ මොකද්ද හේතුවක් නිසා ළමයට ඒ හැඟීම දැනෙනවා ගුරුවරයාත් එක්ක. දැන් අපි තුමන් දන්න ගුරුවරයෙක් ඉන්නවා, එයා ළමයට හරියට ගහනවා. එළව එළව ගහනවා, අල්ලා ගහන දන ගස්සගෙන ගහනවා. හැබැයි පහුගිය කාලේ ඒ ගුරුවරයාට පොඩි අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුර සිද්ධ වෙච්ච වෙලාවේ පොලිසිය වට කරා ළමයි ඇවිල්ලා. ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න ළමයි එක 7-8000 ඉස්කෝල් ළමයි සහ තනතුරු ලබන කට්ටිය. දැන් පොලිසියම ලොකු මහත්තුරුත් වෙනවා මෙයා බේරගන්න. ඒකට හේතුව ඇයි? ඒ ළමයි ඔක්කෝ මෙයාට ආදරෙයි. එයාලා කියන්නේ අපි මෙතන ඉන්නේ අද මෙයා නිසා. ඒක නිසා. දෙවෙනි එක තමයි එයාගේ පුදුමාකාර හැඟීමක් තිබුණා මේ ළමයින්ට උගන්වන්න ඕනේ, ළමයි හදන්න ඕනේ කියලා. මමත් අඳුරගත්තේ ඒක නිසා තමයි. දැන් අපි හිතමු ඒ ස්කෝල්ට එනවා මේ පැල්පත්වල ඉඳලා ළමයි. ඒ කට්ටියට කන්න නැහැ. එයා මොකද කරන්නේ? පෞද්ගලිකව කැන්ටින් එකට කාඩ් එකක් දීලා තියෙනවා. කාඩ් එකක් දීලා තියෙනවා ළමයින්ට. ඒ කාඩ් එක අරගෙන ගියන් කැන්ටින් එකෙන් ඒ ළමයට නිකන් කෑම හම්බ වෙනවා. ගුරුවරයා මාසපඩිය ගත්තාම ගෙවනවා ඒක. ඉතින් අත්පස්සේ බලනකොට ගුරු එයාට මාසපඩිය ගෙදර ගෙනියන්න දෙකුත් නැහැ. ඒ තරමට එයා ළමයින්ට ආදරෙන් අනිත් පැත්තෙන් සලකනවා, නිවැරදි කරන්නත් සලකනවා. ඊළඟට චාමික මට තව දෙයක් කියන්න ඕනේ. මේ ගුරුවරු කියන එක්කෙනාට බලයක් තියෙනවා කියලා මම හැම වෙලාවකම කියනවානේ. පොඩි ළමයි හරි කැමති ගුරුවරු අනුකරණය කරන්න. හරි කැමති. ගුරුවරයා කියන විදිහට කියන්න, කතා කරන විදිහට කතා කරන්න, අඳින විදිහට අඳින්න, හැසිරෙන විදිහට හැසිරෙන්න. ওই පොඩි ළමයි ඔක්කොම ගුරු භූමිකාව රඟපානවනේ ගෙදර ඇවිල්ලා. අම්මා තාත්තා ගෝලියෝ කරගෙන උගන්නලා ඒ වගේ දෙයක් තියෙනවා. ඒ ළමා මනසේ ආසාවක් තියෙනවා. එතකොට ඒ ආසාවට ඒ බලපෑමක් කරන්න ගුරුවරයාට පුළුවන් නම් අන්න එයා විශිෂ්ට ගුරුවරයෙක් වෙනවා.
ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. ගුරුවරයාට හැකියාවක් තියෙනවා ළමයිගේ පෞරුෂය කියන එක විනාශ කරලා දාන්න. ඒක කරන ක්‍රමයක් තියෙනවා. දැන් අද ලංකාවේ දරුණු ප්‍රශ්නයක් තමයි ඔන්නෝකත්. ඒ කියන්නේ ගුරුවරයා තමන්ගේ වගකීම හඳුනාගන්නේ නැතුව, තමන්ගේ බලය හඳුනාගන්නේ නැතුව දරුවන්ට නොනිසි දඬුවම් කරනවා. උදාහරණයක් මම මේ කාලේ දරුවෙකුට උදව් කරනවා. ඒ දරුවා 8 වසර වෙනකන් හැම විෂයකටම අපේ හැඳ ලකුණු 90ට වැඩි අරගත්තා. ලස්සනම අත්අකුරු. රත්තරම් පදක්කම් ගත්ත අත්අකුරු වලට. නමුත් පන්ති භාර ටීචර් කෙනෙක් ආවා අලුත් අවුරුද්දට. එයා කිව්ව ළමයින්ට රචනයක් ලියන්න දුන්නා. රචන ලියාගෙන ආවා. රචන ලියලා ඉවර කරා. එතකොට කිව්වා ඔය ගෝල්ඩ් මෙඩලිස් උස්සනවා බලන්න අත කියලා කියලා තියෙනවා. ඉතින් මේ ළමයා අත ඉස්සුවා. ගේනවා පොත ගෙනාවා. රචනේ බැලුවා. ඒ රචනේ වැරදි 216ක් රතු පෑනින් කපලා තියෙනවා. කපලා පන්ති ළමයින්ට පෙන්නුවා. මෙන්න මහලොකු ගෝල්ඩ් මෙඩලිස්ගේ රචනේ වැරදි 216යි කියලා ගැහුවා මූණට. ගැහුවා මේ ගෑන ළමයට පන්ති චූ ගියා. එදායින් පස්සේ කවදාකවත් ඒ ළමයා ඉස්කෝලේ ගියේ නැහැ. ඊට පස්සේ හැදුවා සයිකියාට්‍රික්ස් ළඟට ගෙනිච්චා, නොයෙකුත් දේවල් කරා, පන්ති මාරු කරා. දැන් ඔය මෙන මේ පිට ඉස්කෝලේට පෞද්ගලික ඉස්කෝලේකට යවනවා. ඒත් අද වෙනකන් ඒ ළමයට ලකුණු 45 ඉහළට යන්න බැරි වුණා. දැන් මට තියෙන ප්‍රශ්නේ, දැන් ඒ ගුරුතුමිය ඇයි එහෙම දෙයක් කරේ? මොකද ගුරුවරයා කියන එක නේ දෙවි කෙනෙන්නේ. එයාට අර අපේ හාමුදුරු කිව්වා වගේ අනුහෙමචන්ද්‍ර මහත්තයා කියන්නේ පන්තිින ළමයි ඔක්කොම එකයි. ඒතර එයාලගේ දැනුම කුසලතා ප්‍රවීණතානුව වෙනස් වෙනවා කරලා අරන් යනවා මිසක් ඒක කවුරු හරි පෞද්ගලික චරිතයක් විනාශ කරලා වැඩක් නැහැ නේ. චරිත 100ක් හදලා වැඩක් නැහැ නේ ඒක කෙනෙක් විනාශ කරලා. දැන් එහෙම සිදුවීම් ලංකාවේ හරියට මෑත කාලේ සිද්ධ වෙනවා. ඒකට හේතුව එයා ගුරු භූමිකාව කියන එක දන්නේ නැහැ. දැන් පෞගේ දවස්වල මම එක අධ්‍යාපන කලාපයකට ගියා ගුරුවරු පුහුණු කරන්න. ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මගේ ඉගෙනගත්ත එක්කෙනෙක්. එයා මට පෞද්ගලික කියනවා චන්දන මහත්තයා මේක කරන්නෙම එක හේතුවක් නිසා. මේ ගුරුවරුන්ගේ විනය හොඳටම පිළිහිලා. මේ ස්කූල්වල මෙහෙමයි. ස්කූල්වල මෙහෙමයි. මේ වගේ වැරදි. මේ වගේ වැරදි. මේ වගේ වැරදි. මේ වගේ වැරදි. තම අපයෝජන මෙච්චර තියෙනවා. මේ ප්‍රශ්න මෙච්චර තියෙනවා. මේ ප්‍රශ්න මෙච්චර තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ගුරු භූමිකාව දෙවියන්ගේ භූමිකාව මොකක් වෙලාද? නැතිලා තියෙනවා. තමන්ගේ පන්තියට ළමයා ආවේ නැත්නම් ඉස්කෝලේදී අසාමාන්‍ය විදිහට එයාට හිංසා කරනවා. නොයෙකුත් දේවල් කරනවා. ඒකට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකට ඔය දරුවගේ ස්වභාවයක් තමයි, දරුවනේ මිනිසුන්ගේ ස්වභාවයක් තමයි යම් කිසි දෙයක් නැවත නැවත කිව්වොතින්, නැවත නැවත දැක්කොතින්, නැවත නැවත හිතුවොතින්, නැවත නැවත කළොතින් මොකක් වෙනවද? එයා ඒක ඇත්තක් හැටියට බාර ගන්නවා. ඒක මේ බොරු වුණාට සමහරට එයා බොරු කියලා දන්නවා. දැනගත්තට නැවත නැවත කියනවා, නැවත නැවත දකිනවා, නැවත නැවත ඇහෙනවා, නැවත නැවත කරනවා, නැවත නැවත හිතනවා. හිතුවහම ඒක ඇත්තක් හැටියට බාර. දැන් ඕක ගොබෙල්ස් කියන හිට්ලර්ගේ උපදේශකවරයා තමයි ලෝක ඉස්සෙල්ලාම දරුණු විදිහට පාවිච්චිට ගත්තේ. වේලුපිල්ලි ප්‍රභාකරන් පාවිච්චි ගත්තා ඉතාම දරුණු විදිහට. දැන් ඕක ඕකම අනිත් පැත්තට පටන් ගත්ත ලී ක්වන් යූ සිංගප්පූරු හදන්න. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාව නිදහස් රටන මෙහෙවන්න. ඕක පාවිච්චිට ගත්ත මෑත කාලේ. හැබැයි මේක තියෙනවා. දැන් ඕකට ওই ගුරුවරු වෙනස් කරන වැඩසටහන් වලට මම තව එක වීඩියෝ එකක් අපෙන්න මොනේ ඒකට අදාළව. මේ ළමයින්ගේ හිත විකෘති කරන හැටි ගුරුවරු නූතන ලෝකේ. ලංකාවේ විතරක් නෙමෙයි හොඳේ. මේ ලෝකේ. ඒ වගේ මම මෙතෙන් තව එකක් කියන්නත් උනා. දැන් ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ අපිට රටට අදාළ අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයිනේ. ලංකාවේ තිබුණේ ඉස්සර අධ්‍යාපනමය ක්‍රමේ කරලා ඉගෙන ගන්න එක. යමක් කරලානේ ඉගෙන ගත්තේ. වෙද මහත්තයෙක් හැදුනේ කොහොමද? වෙදකම කරලා. වෙද මහත්තයා ළඟ ගෝලය කරනවා අපේ හාමුදුරු කිව්වාගේ. පන්සලේ මොකද්ද තිබුණේ? කරලා ඉගෙන ගන්න එකන්නේ. විභාග ලියලා ඉගෙන ගත්ත එකක් තිබුණේ නැහැ නේ. දැන් අපි ඕක ඉංග්‍රීසි ආණ්ඩුවට ඕන නිසා හැදුවා. මොකද කරේ? ඉංග්‍රීසි ආණ්ඩුවට ඕනේ ලංකාවේ බුද්ධිමත් ළමයි අබුද්ධිමත් කරගන්න. කරලා වැඩ කරන කණ්ඩායමක් හදන්න. ඒක නිසා නේ ක්‍රීඩාවල් හිමත් හදන මට කියන්නේ කිව්වොත් උඟක් ඒවා තියෙනවා. දැන් උදාහරණයක් ගන්න පොඩි කාලේ ළමයින්ට උගන්වනවා කම් කම් බූරු සින්සින්ඤෝරු මං කියන දේ අහනවාද කියලා. මොකද්ද ඔය කියන්නේ? කම් කම් බූරුවා. සින්සින්ඤෝරේ කියලා සින්ඤෝරේ සින්ඤෝරේ කියන එක. මං කියන දේ අහනවාද? දැන් එහෙම ළමයින්ගේ මනස වෙනස් කරා නැවත නැවත. මට ඔහොම ගැතොප්පි වෙලෙන්දායි කතාව කියන්නේ මොකද්ද? බොරු කියලා උගන්වන කතාවක් දැම්මා අපේ. බොරු කියලා දිනන හැටි උගන්වන.
කපුටාසාකේ ජු කැල්ල කියන්නේ මොකද්ද? බටහිර රටක තිබිච්ච කතාවක්. අපේ කළා දැම්ම බුරු කියලා දිනපියව් කියලා. දැන් ඒ විදිහට විකෘති කරපු අධ්‍යාපන ක්‍රමයක් මෙහි තියෙන්නේ. ජපානයේ 6 වසරේ පොතේ ලංකාවෙන් ගිය කරුණානන්දගේ ජීවිත කතාව දාලා උඹ අදිෂ්ඨානෙ මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා උගන්වනවා. අපේ කපුටාසාකේ ජු කැල්ල උගන්වනවා. දැන් ඒ නැවත කරනවා, නැවත කියනවා, නැවත හිතනවා. හිතලා දරුවාගේ මනස විකෘති වෙනවා. ඒක ගෙදර සිද්ධ වෙනවා, ඉස්කෝලේ සිද්ධ වෙනවා, ටියුෂන් එකේ සිද්ධ වෙනවා. දැන් මම ඔබට පෙන්නන්නම් මේකත් මේ හදපු චිත්‍රපටියක්. මේ සිද්ධාන්තයට අනුව දරුවෙක්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. හොඳට බලන්න. ඔබට තේරෙවි දරුවෙක් යම්කිසි දෙයක් වෙනස් කරනවා. ඒ අතරතුර ඒකට එරෙහිව නැගී සිටින කට්ටියත් ළමයි අතරෙම ඉන්න හැටි. ඒකෙන් ළමයි වෙනස් වෙන හැටි. මේක ඉංග්‍රීසි භාෂාවෙන් සබ්ටයිටල් හැටියට යන්නේ. ساکت! نظم کلاس حفظ کنیم. این درس اول امروزه. 2 به علاوه 2 = 5. حالا تکرار کنیم. 2 با 2 = 5. 2 با 2 = 5 = 5. بلندتر. 2 با 2 = 5 = 5. بلندتر. 5 = 5. تکرار کنیم. 2 با 2 = 5. آقا اجازه، مگه 2 با 2 = 4 نمیشه؟ من دارم به تو میگم 2 با 2 = 5 میشه. پس چه سوال نیست، فهمیدی؟ فقط فکر کردیم که... فکر نکن، نمیخواد فکر کنی. 2 با 2 = 5 میشه. حالا بشین حرف نزن، دفتراتون رو باز کنین و بنویسین. 2 به علاوه 2. آقا اجازه، 2 به علاوه 2 = 4. وقتی همه چی 4 میشه چطوری ممکنه این دفعه 5 بشه؟ اصلا کی به تو چیز افزدن داد؟ به چه حقی منزه سوال میبری؟ آقا فقط میخواستم بگم 2 با 2 = 5 میشه. تکرار کن. ولی آقا روی تخت تکرار کن. 2 برابر 2 = 4. همه تو میدونین که 4 میشه. تخته رو نگاه کن. تو هم که میدونین 4 میشه چیزی نمیگی. سکوت. چون نخواه تو برگردم. چکش بابا، من میخوام اونجا درس رو بندازی. ولی اصلا میشکرم، یا پدرش رو در میاره. این دانش آموز فکر کنه از هم بهتر میدونه. خیلی روش زیاده. بگو ببینم پسر، 2 به 2 = 4 میشه؟ آقا اجازه، 4 میشه آقا. شنیدی؟ باورتون میشه؟ این دانش آموزان از ممتازترین دانش آموزان مدرسه هم. الگوی این مدرسه هم. یه ذره از اینو یاد بگیریم. بگیم اینا 2 به 2 = 5 میشه؟ آقا اجازه، 5 میشه آقا. آفرین. اینجا پسر. حالا حاضر جمع جمع میشه؟ جواب سعی رو بنویس.
این آخرین فرصته. دفتراتون رو باز کنه بنویسین. دو به علاوه دو مساوی پنج. همینطور که بنویسین تکرار کنین. دو با دو چند میشه؟ پنج میشه. چند میشه؟ پنج. بلندتر چند میشه؟ پنج میشه. بلندتر چند میشه؟ پنج میشه. بلندتر چند میشه؟ پنج میشه. چند میشه؟ پنج. دو با دو پنج میشه. تکرار. හරි ඔය චිත්‍රපටියේ කියන්නේ මේ ගුරුවරු ලෝකයට කරන අනිසි බලපෑම ගැන. ඒ කියන්නේ ගුරුවරු යම් යම් අසත්‍ය දෙයක් වුණත් බොරු දෙයක් වුණත් Tamanට කීකරුව ළමයා ඉන්න ඕන කියලා එයාලට හිතීමේ හැකියාව අහිමි කරන එක ගැන තමයි ඕක හදලා තියෙන්නේ. ඒකට ඔබට තීරණය කරන්න පුළුවන් හොඳ ගුරු දෙවි කෙනෙක් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දරුවෙගේ හිතන චින්තන විමර්ශන හැකියාව කියන එක දියුණු කරන්න ඕනේ. දියුණු කළා එයාගේ ක්‍රියේටිවිටි එක නිර්මාණශීලීත්වයේ අවදි කරවෝතින් විතරයි එයාට විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ විශිෂ්ටයෙක් වෙනකොට එයාට වටිනාකම් ටිකක් කියන එක ගෙදරකින් හෝ ස්කෝලකින් එකතු වුණොතින් ඔහු දැවැන්ත ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔබට හොඳ ගුරු දෙවිවරු වෙන්න, හොඳ අම්මා තාත්තා වෙන්න. එතකොට අපිට පුළුවන් අපේ සමාජය නැවත නිර්මාණය කරන්න. අපි අපේ භූමිකාව අපි හරියට තේරුම් ගන්න ඕන, හරියට බේර ගන්න ඕන. අපිට කිසියම් සමාජීය බලයක් තියෙනවා නම් ඒක හරියට කොහොමද හසුරවන්නේ? ඇත්තටම ඉතින් පොඩි ළමයි, දරුවෝ, ශිෂ්‍යෝ, ගුරුවරු කියන දේ බොහොම දේව වාක්‍ය විදියට විශ්වාස කරනවා. ඒ කාරණේ ගැන තමයි එතන අවධාරණය අපි කරගන්නත් ඕන. එක පැත්තකින් මේ ඔස්කා සම්මාන හම්බෙච්ච කෙටි චිත්‍රපටිය. වෙලාව ප්‍රශ්නයක් තියෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ අද දවසේ තියෙන. පටන් ගන්නකොටම මම දැනගත්ත මේ ප්‍රශ්නෙට මට මූණ පාන්න සිද්ධ වෙනවා කියලා සාකච්ඡා මණ්ඩපේටම. හැබැයි මේ මතුවෙච්ච කාරණා හරි වටිනවා. ඒ නිසා මේ ගලා යාමට බාධා නොවී කොහොම හරි මේ දේවල් ලබා ගන්න පොඩි උත්සාහයක මාත් දැඟලුවා මේ පැත්තේ. නම් කෙටි අවසන් වටයක් අපිට තියෙන්නේ කොහොම වුණත් ඔබතුමා කොහොමද අපිට හොඳ අවසානයක් ලබා දෙන්නේ? ඇත්තට මේ සාකච්ඡාව ඇතුලේ දැන් අපි අතින් අපේ මතකයන් ගොඩක් තියෙනවානේ. ඊට තව ඊළඟ පරම්පරාවක් අපිට ඉන්න අපේ ස්වාමිනවහන්සේ නිතර ඒ කාරණේ මතක් කරා. ඒගොල්ලන් අපි හදා ගන්න ඕනේ. අපි අත්දැකීම් ටික එතනට ලබා දෙන්න ඕන. කොහොමද මේ දේවල් නිවැරදි කරගෙන හොඳ අදිෂ්ඨානයකට එන්නේ මේ මොහොතේ? කොහොමද ඔබතුමා හොඳ අවසානයක් අපිට ලබා දෙන්නේ? ඕචාමික මට මතක් වෙනවා දැන් සුමාන තුනකට විතර උඩදී අපේ පොල්පිති මුකලානි ස්වාමිනවහන්සේ මෙතන වැඩ ඉඳලා කිව්ව කතාවක් නැනපහනෙදිම මතකද දන්නේ මේ එක්තරා පාසලක උන්වහන්සේ උගන්වපු මේ ආගමික කටයුතු කරනකොට උදී ඒ ගුරුවරු පැත්තකටලා කතා වුණා. එතකොට මොකද්ද අර ළමයින්ට දෙන ආදර්ශය ඒ ගුරුවරු සහ මොකද්ද ඒ ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන ගෞරවය කියන එක ප්‍රශ්නයක්. මට හිතෙන්නේ අපේ ධම්මදීප ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ විනය සිසු විනය ආරම්භ වෙන්න ඕනේ ගෙදරින්. දැන් අපේ තාත්තගේ දිහා බැලලා තමයි මම හැදුනේ. තාත්තා උදේ පාන්දර නැගිටලා මලක් පානක් පූජා කරලා බුදුන් නැඳලා ඒ සේවා ව්‍යායාමයක් කරලා සේවාස්ථානෙට ගිහිල්ලා එතනත් මේ බුදු පිළිම වාසනම තැම්පත් කරලා එතනත් මේවා කරලා වැඩ අවසන් වෙනකොටත් ඒ පිළිම වාසනෙට වැඳලා තමයි අපේ තාත්තා ආපහු ගෙදර ආවේ. ඉතින් ඔක්කොම මම ෆලෝ කරනවා. ඒතර ගෙදර දෙමව්පියෝ ඉස්සෙල්ලා ආදර්ශමත් වෙන්න ඕනේ. ගෙදර තාත්තා ආදරණමත් නුවණම තමයි ඒ චාමික තාත්තා ෆාදර් කාර්යය වෙන්නේ. නැත්තම් ඕල් මෑන්. අපේ ඕල් මෑන් ආවනේ මං කියලා ඔන්න ඔහමයි කිය. අපේ ෆාදර් කාර්යය මෙහෙමයි. ඒ ආදරණමත් නුවණම තමයි ෆාදර් කාර්යය වෙන්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම වහන්සේ කිව්වා වගේ ඇත්ත වශයෙන්ම ගෙදර විනයෙන් තමයි විනයානුකූල ශිෂ්‍යෙක් පාසලට එන්නේ. කියනවා අපේ සවිනාස සඳහන් කරා වගේ අපි දරුවගෙන් බලාපොරොත්තු වෙන ප්‍රමිතියට වඩා අපේ ප්‍රමිතියක් අපි මේන්ටේන් කරනවා. අපි ආදර්ශය දෙන්න එපා යාමි.
අපි වනේ ළමයා ෆලෝ කරන්න නැත්තම් අනුගමනය කරන්න. ඒ විනයානුකූල දරුවා තමයි විනයානුකූල ශිෂ්‍යය බවට පත් වෙන්නේ. ඒ වගේම අපේ මාධ්‍ය සහ ඔය ගීත නිබන්ධන ඒ කට්ටියත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් බලන්න ඒ කාලේ නිර්මාණය වෙච්ච ගීතය ආදී බැලුවම අපි උදාහරණයක් වශයෙන් ගමු මිල්ටන් මල්ලවාරච්චි. තාමත් අපි ගරු කරන කලා ශිල්පියෙක්. දැන් එතුමාගේ සින්දුවක් මට මතක් වෙනවා, මේ මම ගීත ගායනා කරන්න හදනවා නේ මෙතන, ගමනේ ගිම් නිව් වේදා කියන ගීතේ තියෙනවා එක කොටසක් තියෙනවා, ඔබ මං මුලා වෙලා ගියා පෙම් පහන් නිවා, අහිතක් හිතන්නේ නෑ ප්‍රිය සිහිනකින් පවා, අද ඔබගේ ජීවිතේ කතරකී වාලුකා හිනහෙන්න යලි දිලෙයි දෛවයේ තාරුකා. ඉතින් මේවා ඇහෙනකොට අර ළමයින්ගේ හිත නිවෙනවද නැත්නම් ගිනි ගන්නවද? අනිවාර්යෙන් එහෙම දෙයක් සිද්ධ වුණොත් ළමයාගේ යා ඒ ළමයාගේ හිත නිවෙනවා. ඒ වගේම බලන්න වේගරිද්ම ගීතයක් ගත්තත් ඒ කාලේ ඒ හිත නිවෙන ආකාරයට තමයි ඒ ගායනය කළේ. ඒ වගේම ආචාර්ය වික්‍ර රත්නායක මහත්තයාගේ බලන්න මේ ඔබේ නමින් මා දුක්වි කියන ඒ ගීතේ ඒකේ තියෙනවා කොටස, මා හැරගිය දුකින් තැවි ඔබට සාප කරනු බැරි, නුමේ නපුරු කමට කිපි හිතේ වෛර බඳිනු බැරි. දැන් මේව ඇහෙනකොට අර ඒ තත්ත්වයට පත්වෙච්ච ළමේ ශිෂ්‍යෙක් මේ තත්ත්වයට පත්වෙච්ච ශිෂ්‍යෙක්ට හිතෙනවද ගිහිල්ලා අර ළමයාගේ පින්තූරු අරගෙන අසභ්‍ය පින්තූරු අරගෙන ෆේස්බුක්ද මොකක් දෙකේ දාන්නයි ගිහිල්ලා පිහියෙන් අනින්නයි? ආ, එහෙම කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. ඒතර මෙවැනි ආකාරයට ඒ ළමයා හැදුනම තමයි ඒ ළමයා තමන්ගේ ගෞරවත්වය ආරක්ෂා කරගෙන හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්නේ සහ ගෞරවනීය ගුරුවරයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ අද පාරට බැස්සම් පේන තියෙන දේ. පාරට බැස්සම් බලන්න මොකද්ද තියෙන විනයද? විනයානුකූල ශිෂ්‍යයන්ගෙන් ওই පාරේ තියෙන විනය මේ පිළිඹු වෙන්නේ නැහැ. විනයානුකූල දැන් පාරට බැස්සම් බලන්න බහුතරයක් යතුරු පෙදී. බහුතරයක් ත්‍රිරෝද රත. බහුතරයක් බස් රත. සහ යම් මට්ටමකට පුද්ගලික රත. මොකද්ද තියෙන විනය කියලා? මොකද්ද තියෙන විනය? දැන් මේ පිට රටවල බස් දුවන්නේ නැද්ද? ඔබතුමා සිංගප්පූරු යනවා නේද? හොංකොං සිංගප්පූරු එවැනි රටවලට ඔබතුමා යනවා. තායිලන්තේ. ආ, තායිලන්ත බල. එතකොට ඒ වගේ බස් දුවන්නේ නැද්ද හමුදුන්නේ? ඒ බස්වල මේ ග්‍රිල් ගලවලා හෝන් ගලවනවද? හෝන් සද්දයක් ඇහෙන්නේ නැහැ. ගිහිල්ලා එනකම් හෝන් සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ රටවල බස් දුවනවා. ඒ වගේ මේ හෝන් ගලෝ ඉන්නේ. නමුත් මුල ඉඳලම මේක හරියට ෆෝම් කර දැන් මේ අපේ ওই දේශපාලුවෝ යනවා නේද හමුදුන්නේ පිටරට මේ අර සම්බන්ත්‍රණේ මේ සම්බන්ත්‍රණේ අර සාකච්ඡාව මේස මොන් ගිහිල්ලා මේ මහජන මුදල් වියදම් කරලා මෙතන ඇවිල්ලා කරන්නේ මොකද්ද කියලා මට තියෙන ප්‍රශ්නයක්. මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මුණ ගැහෙනවා මේ සමාජයේ සෑම තරාතිරකම උදවිය. එක්තරා කොට්ටාසයක් විතර නෙවෙයි අපට මුණ ගැහෙන්නේ. අපේ ආයතනයට එනවා. බඩු ගන්න එනවා කොයි මට්ටමකද මේ සෑම දෙනාගේ මතකයක් අදහස තමයි මම මෙතන නියෝජනය කරන්නේ. මොවුන් ඇවිල්ලා මොකද්ද මෙතන කරන්නේ? වාහනවල කෑලි ගලව ඒක හොඳයි, ඒක වෙනම කතාවක්. දිව හැපුණ කියලා දත ගලවන්නේ නැහැ නේ ජාමි. දිව හැපෙන්නේ නැතුව කණ්ඩ උගන්නන්න ඕන. දත ගලවලා හරියන්නේ නැහැ නේ දිව හැපුණා කියලා. නරක වෙජ දත් තියෙන ඒ ගලවන එක වෙනම දෙයක්. ඒ වෙනම කතාවක්. දැන් ඉපාර හදනවා අර ලොකු ටයර් එකක් දාලා තිබුත් ඒකත් හොඳ නැල්ලු වාහනේට. ඒකත් ඒක ගලවන එකද කරන්නේ විනයානුකූල වාහනේ එලවන්න උගන්නලා ඒක හරියට ට්‍රැක් එකට දාන එකද කරන්නේ. ඒව මුකුත් කරන්නේ. ඉතින් කොහොමද විනයානුකූල සමාජයක් බිහි වෙන්නේ? එතකොට තමයි වෙන්නේ නුමේ නපුරු කමට කිපි දැන් නැවිදින් පිහියෙන් අනි. ඔන්න වැඩේ. එච්චරයි. එච්චරයි. අපි බොහෝ දේවල් කතා කරාද තවස්සේ. හොඳ මේ ටික ප්‍රමාණවත් අපිට හැදෙනවා නම් හැදෙන්න අපේ ඇතුළේ කිසියම් වෙනස්කීමක් ලබා ගන්න. ඉතමත් කෙටියෙන් චන්ද්‍ර මහත්මයා ඉවර කරට උරින් ඉඳ කෙටි වෙලාවක් තියෙන හින්දා ඉතමත්ම කෙටියෙන් වචන දෙකක් කියන්න පුළුවන් අවසන් වශයෙන් අපේ නායක හමුදුරුවෝ අපේ රටක් හැටියට ගත්තොතින් පොදුවේ ගත්තහම අපේ වටිනාකම් කියන જાතිය පිරිහිලා තියෙනවා. ඒතට මේ වටිනාකම් නිර්මාණය කරන්න ඕන ප්‍රධාන සංස්ථා දෙක තමයි පවුල සහ පාසල කියන එක. ඒතට ඒ අංශ දෙකේ ඉන්න වැඩිහිටියෝ. වැඩිහිටියෝ කියලා කියන්නේ වැඩි කාලයක් හිටපු අය.
ඒ දෙකේ ඉන්න වැඩි කාලයක් හිටපු කට්ටියනේ වැඩි හිටියෝ. එතකොට ඒ වැඩි හිටි පරපුර වටිනාකම් නිර්මාණය කරන පරිසරයක් නිර්මාණය කළෝතින් තමන්ගේ ගෙදර හරිද? අර අපේ හාමුදුරුවෝ පූර්වාචාර්ය කියලා අම්මයි තාත්තයි දෙන්න. ඊළඟට ගුරුවරු පාසලේ ගුරුවරු මේ කණ්ඩායම් දෙක එකතු වෙලා හරියට අපේ වටිනාකම් පිරුණු සමාජයක් නිර්මාණය කරන්න ඕනේ කියන තැන ඉඳගෙන අපේ මෙහෙවර සිද්ධ කරගෙන ගියෝතින් මට හිතෙනවා ඉතාම කෙටි කාලයකදී මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ඒ වගේම අනිත් පැත්තෙන් අනුර හිමචන්ද්‍ර මහත්මයා කිව්වා වගේ ජනමාධ්‍ය කියන ජාතිය. ජනමාධ්‍යයට විශාල හැකියාවක් තියෙනවා රටක් වෙනස් කරන්න හොඳ පැත්තට හෝ නරක පැත්තට. ඒතර ඒකත් අපිට හරියට සංශෝධනය කරගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් මේක එක කොටසක් විතරක් අරගෙන බෑ සමස්තයක් හැටියට විය යුතු දෙයක්. ඉතින් අඩුම තරමේ මේ පිළිබඳව හිතන්න පුරුදු වෙන්න ඔබේ වෙනස ඔබේ ගෙදරින් ආරම්භ කරන්න ඔබ තුලින් ආරම්භ කරන්න කියලා මේ වැඩසටහන වෙනුවෙන් මම ඔබ සිල් දෙනාට ආරාධනා කරනවා. අපේ හැමදෙරේ පටන් ගත්තා වගේම හොඳ අවසානයක් අපේ නායක හැමදෙරෙන් බලාපොරොත්තු වෙනවා. එකම එක කාරණයක් අර දඬනය කියන දඬුවම වරදට දඬනයක් ඕන කියලා අපි විශ්වාස කරනවා. මේකේ මොකද්ද ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දහමත් විවිධ දණ්ඩන අනුගමනය කරා කියලා අපි අහලා තියෙනවා. බ්‍රහ්ම දණ්ඩේ වගේ මේ වගේ විවිධ කන්න. අන්න ඒක චුට්ටක් හරි පැහැදිලි කරමින් මේ දණ්ඩණයට, ඒ කියන්නේ දහම තුල දණ්ඩණයට, අපේ දහම තුල දණ්ඩණයට තියෙන ඉඩ මොකක්ද, තැන මොකක්ද කියන කාරණයක් ටිකක් හරි පැහැදිලි කරමින් නායක හැමදෙට කොහොමද හොඳ අවසානයක් ලබාගන්නේ? බුදුරජාණන් වහන්සේ දඬුවම් ක්‍රම අනුදන වදාලා ඇත්තේ භික්ෂූන් වහන්සේලා හික්මවීම සඳහා පමණයි. උන්වහන්සේට ඍජුව අදාළ නැති අනිත් ශේස්ත්‍ර ගැන උන්වහන්සේ පාසල් විනය, හමුදාවේදී දඬනය කළ යුතු ආකාරය, ඒව ගැන උන්වහන්සේ අදහස් දීලා නැහැ. ඒවා ඒ ආයතනවල දැන් පාසලක කරන ක්‍රමයට හමුදාවක විනය පවත්වන්න බෑ. පන්සලේ විදිහට හමුදාවේ බෑ. ශාසනය තුළ වැරදි කරන අය සඳහා අනුගමනය කරන ප්‍රතිපදාවක් තිබෙනවා. එය ඉතා දරුණු දඬුවම් ක්‍රමයක්. ඉතා දරුණු දඬුවම් ක්‍රමයක්. මම ඒක ඔබට කියන්නම්. අවවාද කරන තුන් හතර වතාවක් භික්ෂූන් වහන්සේලා සමූහයක් මැද්දට ගෙනල්ලා ප්‍රසිද්ධියේ අවවාද කරනවා. හැදෙන්නේ නැති කෙනා බ්‍රහ්ම දණ්ඩයට ලක් කරනවා. කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. කිසි කෙනෙක් උන්වහන්සේ කතා කරන්න හැදිලා එනකම් කට්ටියම එකතු වෙලා වට කරගෙන ගැහුවට වඩා රිදෙන්නේ නැද්ද? ළඟට යනවා කතා කරන්න. කට්ටිය hina වෙලා යනවා. පෞද්ගලික තරහක් නැහැ. කතා කරන්නේ නැහැ. තමන්ගේ පැත්තට කවුරුවත් නැහැ. දැන් මේ අපේ කොච්චර දඬුවම් දුන්නත් වැරදිකාරයාගේ පැත්ත ගන්න කවුරු හරි ඉන්නවනේ. එතකොට හැදෙන්නේ නැහනේ. අම්මා තමයි දන්නේ පුතාගේ දුවගේ ඇත්ත තත්ති. තාත්තා ගාව දුව හරි හුරතල්. ඒ මායම් අම්ම දන්නේ මේකෙල්ලෝ පෙන්නන තරම් හොරතලයක් නැහැ කියලා. අම්ම දඬුවම දීපම තාත්තා දුවව මිදුලට එක්කගෙන ගිහලා ඔළුව අතගාගෙන අනේ මයි දුවේ වා ගණන් ගන්න එපා. ඔය ගෑණියෙක් අවුරුදු 25ක් හිටපු මම දන්නවනේ ඔය දුක. අම්මා ඔහොම තමයි. ගණන් ගන්න එපා. අම්මට පුතේ එහෙම තව කෙනෙක්ගේ හිතත් තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. දුවගේ හිතේ මැවෙනා චිත්‍රයක් අපේ අම්මා මහා මේ නපුරු දරුණු අකාරුණික චරිතයක් මගේ තාත්තට තෑගි දෙන්න ඕනේ මෙයත් එක්ක හිටියට. අර දඬුවමින් වැඩක් නැහැ. මහා බෙදීම් රේඛාවකුත් එක්ක ඒක ඉවර වෙනවා. ඉතින් අපි නීතියෙන් වැරදිකාරයෙකුට දඬුවම් දුන්නත් එයාව රකින්න කෙනෙක් ඉන්නවා. පොලිසියේදී රාලහමිල අපේ පොලිස් නිලධාරි මහතුරු පාරේදී ඒක ඕනතරම් එවැනි අත්දැකීම් ලැබෙනවා. දැන් අපේ පොලිස් නිලධාරි මහතුරු බය නැහැ ලොකු වාහන නවත්තන්න. VIP වාහන කියලා જાතියක් නැහැනේ මේ රටේ. ඒ මොනවද නේද? මිනිස්සු සල්ලි තියෙන විදිහට වාහන ගන්න. එතකොට බය නැතුව ඒගොල්ලෝ ලක්ෂරි වෙහිකල් නවත්තනවා. ගන්න ඔබතුමාගේ රීදුරු බලපත්‍රය. මං අසවලාගේ අසවලා කිව්වට අහන්නේ නැහැ. ඒව මට අදාල් නැහැ. මං අහගෙන එක පොලිස් නිලධාරියෙක් අවවාද කරනවා. ලැම්බෝගිනි එකක් පාරේ පදවගෙන. ඔයා ජනාධිපතිගේ පුතා වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ලැම්බෝගිනි කියලා අපිට ලොකු නැහැ. පාරේ තියෙනවා නීතියක්. දැන් ඒ විදිහට ක්‍රියාත්මක වෙච්ච නිලධාරියෙකුට සම්මාන දෙන්න එපැයි. ඔයසි මහත්තයාට කෝල් එකක් එනවා මේ නරුව මෙන්න මෙහෙම කරලා. මොනවද අයිසි මේ ලෙඩ දාගන්නේ මටත් එක්ක ප්‍රශ්න වෙනවනේ කියලා අරයවත් එතන බ්ලොක් කරලා නිලධාරියව මාරු කරලා කොහෙට හරි. එතකොට දඬුවම් දෙන එකේ තේරුමක් නැහැ. බුදුහාමුදුරුවෝ නියම කළා නම් මෙයාට බ්‍රහ්ම දණ්ඩේ දෙන්න ආයේ කවුරුවක් කතා කරන්නේ? මේක හරියන්නේ නැහැ බං. අපි මේකට එරෙහිව මොනවා හරි කරන්න ඕනේ කියන්නේ කවුරුවත් එන්නේ නැහැ. එතකොට වැරදි කර හැදෙනවා.
පත්ත නිකුජ්ජනී කර්මය කියලා එකක් තියෙනවා. ගිහියෙක් වැරද්දක් කළොත් එයා දානේ බෙදණ්ඩාවත් පිළිගන්නේ වහනවා අත. රජෙක් ඉන්නවා බුදුහාමුදුරුව කියන දේ අහන්නෙමනේ අධාර්මික පාලකෙක්. අවවාද කරනවා කරන ඕම රටපාලනය කරන්න එපා මේ මිනිස්සු ගැන හිතන්න. අහන්නෑනේ. බදු ගහනවා වැඩි. බුදුහාමුදුරුව සංඝයාට කියනවා මෙයාට පත්ත නිකුජ්ජනී කර්මය කරන්න. එතකොට එයා ගාවට යන්නේ. එයා එනවනේ දානේ අරගෙන. අතවාන. ඉදෙනවා හරියට. ඒකෙදි කවුරු හරි එක හාමුදුරු කෙනෙක් යන්නේ මේ එයාගෙන් අයතුරු නෑ මම ඔබතුමාට හිතවත්. අපි හදමු පන්සලක්. අපි හදමු පන්සලක් බුදුහාමුදුරුව ඕන්නේ නෑ මටත් පුළුවන් බන්. රජ්ජුරුව තනියෙන් අල්ලගෙන ඒකෙන් ගොඩ යන්න යන්නේ නෑ. ඒ දඬුවමට ඒතර වටිනාකම තමයි. මිනිහා හැදිලා මෙන්න ඕනේ. දැන් අපි කොච්චර දඬුවම් දුන්නත් ඒක එයාගේ පැත්ත ගන්න කවුරු හරි ඉන්නවනේ. පන්සලේ දායක මහත්තයෙක් යම් වරද්දක් කරොත් නායක හාමුදුරුව එයාට දඬුවමක් දුන්නොත් වෙන කිසි පන්සලකින් එයාව බාර ගන්න හොඳ නෑ. එයා යනවා මට ඕනේ ඒ පන්සල ඕන තරම් පන්සල් තියෙනවා. ඒ ගියාම ඒ හාමුදුරුව කියන්න ඕනේ නෑ ඔබතුමා ඔය වැරද්ද හදාගෙන යන්න හාමුදුරු ළඟට. අපිට එන්න බෑ ඔයාගේ මල ගෙදර. ගුරුවරේ ශිෂ්‍යයෙකුට දඬුවමක් දුන්නා ඉස්කෝලේදී උන්ගේ දහම් පාසල ඕනේ අපිට. තව එකකට යනවා. නේද? ගිහිල්ලා කියනවා මොකද්ද කම්පියුටර් එකක් ඕනේද මං අරන් දෙන්න. ප්‍රින්සිපල් මැඩම්ගේ ඔෆිස් එකට ඒසි මැෂින් එකක් අරන් දෙන්න පුතා වෙන. නෑ. ඔයාගේ දරුවට මේ ජීවිතය හදන්න දඬුවමක් දීලා තියෙනවා. එක මේ මෑතකදී මිගමුවේ ජාත්‍යන්තර පාසලක ළමයි 4 දෙනෙක් දනගස්සනවා පොත් ගෙනල්ලා නැතුව විෂයට අදාළ. ගුරුතුමිය පැය භාගයක් දනගස්සනවා. අම්ම කෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් මානව හිමිකම් කඩ වුණා කියලා නඩුවක් දානවා. නඩුව හයිකෝට් එකට යනවා. විනිසුරුතුමා නියෝගයක් දෙනවා ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට දඬුවමක් දෙන්නේ ජීවිතය හදන්න. අම්මලාම ඔය විදිහට කුපිත වෙලා එන්න එපා කියලා අන්න නියම තීරණේ නේද? අර මං දැක්කා ගුරුවරු අපිට ගහපු තරමට අපි පොලිසි ගියා නම් ගුරුවරු තාමත් හිරේ. හැබැයි නොගැහුවා නම් අපි දැන් හිරේ. ඉතින් ඒ නිසා දඬුවම කියන එක අත්‍යවශ්‍යයි ඕනෑම තැනක. මේ ශික්ෂණය ලැබෙන ඕනෑම කෙනෙකුට යම් දඬුවමක්. අපි තවමත් දඬුවම් ලබනවා. අපි තවමත් දඬුවම් ලබනවා. නායක හැමදෙරුව සමහර දාට අපිට දුරකතර ඇමතුම දෙන්නේ. හැමදාම රාත්‍රියට මගේ නායක හැමදෙරුව බෝපිටිය රජමහා විහාරේ නායක හැමදෙරුව හැන්දෑවට දුරකතර ඇමතුමක් දෙනවා. අපි අතින් අඩුපාඩු වෙන්නේ උන්වහන්සේට. උන්වහන්සේලා හරි ආදරණීය ගුරුවරුම්. අපිට ලෙඩක් හැදුනහම හොස්පිටල් ඇඩ්මිට් වුණොත් සාමික මහත්තයා නායක හැමදෙරුව පුටුවක් තියාගෙන ළඟ ඉන්නවා. උන්වහන්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක ස්වාමීන් වහන්සේ, කටුගම්පලහත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ, රාජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ලෙඩ වුණාම ඇඩ්මිට් වෙන්නේ නැහැ. ඇයි ළඟ ඉන්නවනේ. උන්වහන්සේට කරදරයිනේ. ඒ තරම් ආදරණීයයි ගුරුවරයා ශිෂ්‍යයාට. ඒ තරම් ආදරය වුණාම කොහොමද ඒ ආදරයට ද්‍රෝහි වෙන්නේ? ඉතින් දඬුවම් තියනවා. දඬුවම විතරක් හරියන්නේ නැහැ. ශිෂ් දරුවෙක් එහෙම නැත්තම් දුර්වල පුද්ගලයෙක් හදන්න ආදරයයි කටුක බවයි දෙකම තියෙනවා. එක පැත්තක් විතරක්. දැන් බලන්නකෝ පිහියක් හදන්නේ කොහොමද? වාහනයකින් ගලවලා ගන්න දුණුකොලයක් පුච්චනවා මයින්හමේ දාලා. කිනිහිර උඩ තියලා තලනවා. ඊළඟ ස්ටෙප් එක වතුරේ දාලා කූල් කරනවා. ආයෙ පුච්චනවා, තලනවා, කූල් කරනවා. පුච්චනවා, තලනවා, වතුරේ දානවා. අවසානයේ තියුණු මොහොතක් සහිත පිහියක් හදන්න පුළුවන්. ඔබ දරුවට gederida දඬුවම් කරලා වැරද්ද පෙන්නලා ගහන්න. බල්ලා සෙරප්පුව කාපුවාම සෙරප්පු වෙන්නේ ගහන්නේ නේද? ඌට කණ්ඩා දීපුවා ගැන කී කියා ගහන්නේ නැහැ. කනවද සෙරප්පු? කනවද කියලා සෙරප්පුවෙන් ගහන්නේ. ඌ දන්නවා සෙරප්පුව කෑවටයි මේ ගැහුවේ. වෙන මාත් එක වෙන තරහක් නැහැ කියලා. තොපි හදාගත්තට වඩා මීහරක් හදාගත්තා නම් හානවා යකෝ කියලා ළමයිට ගහන්න එපා. ඒ වැරද්දට දඬුවම් කරලා ආයෙ ළඟට ගන්න. තුරුල් කරගෙන මයි පුතේ ඔයාට ගැහුවාට ඔයාට රිදුනට වඩා මට රිදුනා. අත්තටත් වඩා මේ තාම රිදෙනවා. පුතේ තාත්තරයට අඬනවා. ගැහුවේ මේ මේ නිසා. ලොකු පුතාට තුරුළු කරන් කියන්න. ආදරේ තමයි මේ ලෝකෙ මිනිස්සු හදන්න පුළුවන් විදිය. මිගමුවේ බන්ධනාගාරේ සුභසදකාංශයේ ධර්මදේශනාකට ගියා. සහභාගි වෙන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ බණ අහන්න ආසනේ අධිකාරිතුමාටත් අවනත නැහැ. කිව්වා ස්වාමීන් වහන්සේ පැය භාගයක් එක මිනිහෙක් ඉන්නවා කතා කරලා. මිනිහා කැමති නැහැ මල් ළඟට එන්න. මට බණ අවශ්‍ය නැහැ. මං ගියා. ඇයි දැන්? බණ මට වැඩක් නැහැනේ. ඇයි ආවේ? එහෙම කතා කරන්නේ. ටිකක් වෙලා කතා කරනකොට මට මිනිහට අවුරුදු 45ක් විතර. මට ඒ වගේ 25යි. මම කිව්වා
පුතා කියලා. කපාර නැගිටලා මේ ඔහොමනම් කතා කරන්න එපා. මට දුක හිතෙනවා. පුතේ කියලා කතා කරන්න එපා. මිනි ඒ මොකද අර සංවේදී වෙනවා. මං හොය ඇයි මට කවුරු පුතේ කියන්නේ නැහැ. අම්මා කියලාත් නැද්ද? මොකද්ද පොඩි කාලේ අම්මා කිව්වේ? පොඩි එකෝ කියලා. ආදරෙන් කියනකොට සමහර මිනිස්සු පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ගුරුවරයා ආදරණීය විය යුතුමයි. මං ඒක මගේ නායක හම්දුරංගෙන් දකිනවා. මේ ළඟදී ගිය පොය දවසේ අපි කුලදරුවෙක් සසුන් ගත කළා. අලුතෙන් පැවිදිච්ච පොඩි හාමුදුරුවෝ වාඩි වෙලා ඉන්නවා. අනිත් ස්වාමීන් වහන්සේලා අනුශාසනා කරනවා. සිවුරට නුහුරුයි, සංගල සිවුර දාලා පාටිය බැඳලා හිර වෙලා දාඩිය වැක් කරනවා. මම බලනකොට අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ උපසම්පදාවෙන් අවුරුදු 55 60ක් ඉක්මවපු කෙනෙක් අද මහාන වෙච්ච පැය භාගයක් නෑ මහාන වෙලා අර පොඩි හාමුදුරුවන්ට පවන් සලනවා වටාපති. ඒ ආදරයට ද්‍රෝහි වෙන්න බෑ. ගෙදර අම්මා පාසලේ ගුරුවරයා ඒ ආදරණීය ගුරුවරයා වුණොත් දරුවෝ මහා ගොඩක් ආදරය කරයි. මෙතුමාලා කිව්වා ඒ ආදරණීය ගුරුවරු තමයි මතක අපිට. ඉතින් මම මුල ඉඳලා හැම වටේකම කිව්වේ ගුරුවරයා කියන්නේ වෘතියෙන් ආචාර්යවරයා කියන කෙනාටම නෙමෙයි ඕඩෑම කෙනෙකුට ගුරුවරයෙක් විය යුතු. ඔබ හැම වෙලෙම එළියට බැස්ස වෙලෙ ඉඳලා ගුරුවරයෙක් තමයි. මම ධම්මදීප හාමුදුරුවෝ නැනපහනේ කතා කරලා ටවුන් එකක කායිරක් නැති තැනකින් පාර පැන්නොත් එහෙම මේ අර හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වෙනවා. හැම වෙලෙම වැඩිහිටියෙක් ගුරුවරයෙක් වගේ හිතන්න පොඩියුම් බලන් ඉන්නවා. එක මනුස්සෙක් මත් දුම්බනෝ මොකද තමයි පාරේ වොන්නේ. අනේ හාමුදුරුවනේ මේ පව්කාර පුරුදු අපේ පොඩියුම් බලන් ඉන්නවනේ. එක අතකින් හොඳයි ශාමික මහත්තයා දරුවන්ට පේන්නේ නැතුව පාරට ඇවිල්ලා බොන එක. මේ මිනිහා හිතනවාද තමන්ගේ පොඩි එකාට හොරෙන් දුම්බිව්වට දිනෝදාහක් පාර යන ළමයි මේක බලන් ඉන්නවා කියලා. එතකොට ඒක උගන්ලා වලලු අරින්න උගන්වලා තියෙන්නේ මෙයා. එයාගේ වෑයම අසාර්ථකයි. එයාගේ දරුවගෙන් හැංගුවට ඒ දරුවා අවුරුදු 16 වෙලා සමාජයට පැන්න ගමන් මෙයා විසින්ම උගන්නපු අනික් ළමයි මේක බීපං කියලා දෙනවා. ඒ නිසා අපි අනාගත පරපුර හදනවා නම් වැඩිහිටියෝ විදියට හැම කෙනෙක් අවුරුදු 15 ළමයා 10 ළමයාට ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ. මේක අපි එක පරපුරක් එක යුගයක් එකතු වෙලා මේ වැඩේ කරොත් අපි බලාපොරොත්තු වෙන රට හදා ගන්නට පුළුවන්. ආදරණීය ගුරුවරයෙක් වෙන්න අතාරින්න එපා එක මිනිස්සෙක්වත්. තෝමස් අල්වා එඩිසන් ඔහුගේ විදුලි බබුල තමයි දැනුත් මේ ඔබට අපිව පේන්නේ නිසා. තෝමස් අල්වා එඩිසන්ගේ පාසලෙන් ලියුමක් එවන අම්මට පුතේ මේක අම්මට දෙන්න. අම්මා ලියුම බලලා අඬනවා. මොකක්ද අම්මේ ඕකේ තියෙන්නේ? එඩිසන්ට අකුරු බෑ. අම්මයි පුතා ඉන්නේ කෝච්චි පෙට්ටියක. තාත්තෙක් නැහැ. අම්මා කියනවා මගේ පුතේ මේ ලියුමේ ලියලා තියෙන්නේ ඔයාගේ ප්‍රින්සිපල් ඔබේ දරුවා අති දක්ෂයකි. ඔහුට ඉගැන්වීමට තරම් දක්ෂ ගුරුවරු අපේ පාසලේ නැත. එනිසා ඔබේ දරුවා ගෙදර තබාගෙන ඔබම උගන්වන්න. ඔයාගේ ප්‍රින්සිපල් මැඩම් ලියලා තියෙනවා. එනිසා පුතේ හෙට ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා වැඩක් නැහැ. අපි ඉගෙන ගමු. අම්මා පුළුවන් විදියට උගන්වන්න පටන් ගත්තා. අතාරින්න බෑනේ මිනිස්සුන්. ජීවිත අතාරින්න බෑනේ. වෙන මොක අතහැරියා. ඉතින් මේ අම්මා මෙයාට ඉගැන්වුවා. එඩිසන් ලෝක ප්‍රකට විද්‍යාඥයෙක් වුණා. අම්මා මැරුණා. එඩිසන් අම්මගේ මිනිය වලලලා දිනපොත් කියවනවා අම්මගේ ඉස්සර. එක දිනපොතක් අස්සේ දෙන ලියුමක්. ලියුම බලපුවාම අර ඉස්කෝලෙන් එවපු ලියුම දැන් එඩිසන්ට අකුරු පුළුවන්නේ. ලියුමේ තියෙන ඔබේ දරුවා අතිශයින් දුර්වලයකි. ඔහු අපේ පාසලේ තබා ගැනීම අනිත් දරුවන්ගේ දියුණුවට බාධාවක්. ඒ නිසා හෙට සිට ඔබේ දරුවා පාසල් ලැබුවේ නැතුවට කමක් නැත. ඒ අම්මා ඉස්කෝලෙන් දොට්ට දාපු දරුවා ලෝක ප්‍රකට විද්‍යාඥයෙක් කළා. ඒ පාසලෙත් අද එඩිසන්ගේ බල්බ් එකෙන් තමයි එළිය ගන්නව ඇත්තේ. කිසි කෙනෙක් ගුරුවරයෙක් විසින් අතාරින්න එපා. සුල්ලපන්තකෝ මහාපන්තක විසින් අතෑරියාට බුදුහාමුදුරුව අතෑරියන්නේ නැහැ. දුටු තැන මරා දමන්න කියලා අඟුලි මාලව නියම කළාට බුදුහාමුදුරුව අතෑරියන්නේ නැහැ. ඉතින් මම අවසාන වශයෙන් මෙන්න මේ ටික කියන්න ඕන. අපි පාරේ යද්දී දකිනවා එල් බෝඩ් ගහගෙන වාහන පදින අය. අපි ඒ කියන්නේ තවමත් ඔහු රියදුරු පුහුණුව ලබමින් ඉන්නවා එකෙන් කියවෙන්නේ. ඒකට අපි එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතා හොඳ ප්‍රමිතියක්. අපි කියන්නේ කහිර පයින් ඉන්නකොට එල්බෝඩ් කාර් එකක් එනවා. අඩියක් පස්සට අරන් එයා යනකම් ඉඳලා පයින්. අපි ඕවර්ටේක් කරනකොට මේ එල්බෝඩ් කාර් එකක් ඉන්නේ ඈතින් ගන්න. අපි කන්දක යනකොට ලොකු දුරක් අඩි 20ක් විතර තියන් යනවා. මෙයාගේ කට ක්ලච් බැලන්ස් නැති වුණොත් කියලානේ.
කවදා හරි දවසක එයා ඕම ගිහිල්ලා වාහනේ හතර මුල්ල තලාගෙන හරි හරි විදිහට එලවන්න පුරුදු වෙනවා. එතකන් අපි ඔහු විසින් ඔහු වෙත දැරිය යුතු වගකීමත් අවදානමත් අපි දරනවා. එල්බෝට් කාර්යෝ ඉන්නේ පාරේ කරන්නේ මේ ජීවිතෙත් තියෙනවා. ළමයි ගැන විතරක් නෙමෙයි වයිෆ්ට පුළුවන් හස්බන්ඩ්ට ගුරුවරයෙක් වෙන්න. අපේ මහත්තයා තැනකට ගියොත් වැඩේ අනාගෙන ඉන්නේ. කඩේකට ගියොත් නොවටිනා බඩුවක් නොවටිනා මිලකට ගේන එක්සෝ එක්කෝ ඒක එක්ස්පයර් වෙලා. රැස්වීමකට ගියොත් අයවැය වාර්තාව ගැන හරි ප්‍රශ්න අහලා නිලධාරියෙක් රණ්ඩු වෙලා එන්නේ. පන්සලට ගියොත් නායක හාමුදුරුවෙක් තරහ වෙලා ඉන්නේ. ළමයාගේ පේරස් මීටින් එකකට ගියොත් එතන ගුරුවරු අභියෝගයට ලක් කරලා ළමයටත් ලැජ්ජ කරලා එන්නේ. එහෙම අය ඉන්නෝ. අපේ නෝනා ඉන්නවා ගෙදරට ගේන ඕන නෙට්වර්ක් මාකටිං බාර ගන්නවා නේද? 999 පුංචි 999ක් දීලා ගන්න කිව්වහම ඒක දීලා 150,000ක් විතර බඩුවක් ගන්නවා. අහු වෙනවා හැම තැනම. අපේ ළමයා කොහේ හරි ගියොත් කෝච්චියකට ගලක් හරි ගහලා එන්නේ. අනුන්ගේ ගෙවල් වල තියෙන ඒ ගෙදර මල් පෝච්චිය මේ ගෙදරින් තියලා මේ ගෙදර එක අර ගෙදරින් තියලා අමුතු වින්දනයක් ලබනවා. ඒතර මොකද්ද අපි තේරුම් ගන්න ඕනේ? මේ එල්බෝට් කාර්ය ජීවත් වෙන්න තාම තේරෙන්නේ යන යන තැන නා ගන්නවනේ. එතකොට අපි ඒගොල්ලොන්ට ගුරුවරු වෙන්න ඕනේ. ඉතින් බිරිඳකට පුළුවන් තමන්ගේ සැමියාට ආදරණීය ගුරුතුමියක් වෙන්න. සැමියාට පුළුවන් බිරිඳට ගුරුවරියක් වෙන්න. සමහර දරුවන්ට පුළුවන් තාත්තට ගුරුවරයක් ගුරුවරයෙක් වෙන්න. තාත්තිය ඔයාට තාම බෑනේ බැංකුවකට ගිහිල්ලා ස්ලිප් එක පුරවන්න. දුවට බයිද ඒ ලෙවල් වයසේ දුවට පුළුවන් එක්කන් ගිහිල්ලා තාත්තිය මේකයි ස්ටෙප් ටික කියලා දෙන්න. අපි ගුරුවරයා කියන එක අර රස්සාවකට සීමා කරන්නේ නැතුව අපි හැම වෙලෙම බලමු අපිත් එක්ක ඉන්න මිනිස්සුන්ගේ ජීවිත හදන්න අපිට ලොකු වගකීමක් තියෙන. එක මිනිහෙක්වත් අතාරින්න බෑ. මේ හැමෝම වටිනවා. මං විතරක් හැදිලා බෑ. මේක ජාලයක්. එක්කෙනෙක් හරි වැටුනොත් එහෙම මකුළු දැලේ එක දැල් කෑල්ල කැඩුනොත් අපේ ශක්තිය නැති වෙනවා. ඒ නිසා දුර්වලව ඉන්න බෑ මේ සමාජේ. අපි හැමෝම ගුරුවරයාගේ භූමිකාවේ හිටියොත් අපිට වඩා මොකක් හරි ශේෂ්ත්‍රයක යම් තරමක පහලින් දුර්වල මිනිස්සෙක් ඉන්නවනම් අපේ යාව අපේ මට්ටමට ගමු. මටත් වැඩිය උඩින් ඉන්න කෙනා එතකොට යාව දැකලා යාව ගණී තත්ත්වෙට අපි හැමෝම අපේ මිනිස්සු හදාගන්න අපිට පුළුවන් දේ කරමු. ශිෂ්‍යයෝ ගැන වෙනම දවසක කතා කරන්න ඕනේ. ගුරුවරුන්ටත් මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්. ගුරුවරු තමයි මේ ලෝකේ හදලා තියෙන්නේ. රස්සාවට ගුරු වෘත්තිය කරන එක නෙමෙයි. අපි හැමෝම ආදර්ශ සම්පන්න මිනිසෙක් පුරවැසියෙක් වෙමු. නිරාමිසවම નિરાයාසයෙන්ම ඔබ එවිට ආදරණීය ගුරුවරයෙක් බවට පත් වෙනවා. මේ වටිනා සාකච්ඡාවෙන් සමුගෙන යන්න වෙලාව ලැබිලා තියෙන වෙලාව ටිකක් ඉක්මවා ගිහින් තිබුණත් විශ්වාස කරනවා ඔබ වෙනස් කරන්න සමත් සාකච්ඡාවක් අද දවසේ අපි කරනවා කියලා. අපිත් වෙනස් වෙමින්ම හැමෝම ජීවිත අතාරින්න පුළුවන් ජීවිත අපි අතර නැහැ. ඒ නිසා නොබලපු කෙනෙකුටත් කියන්න පුළුවන් නම් බලන්න ලබන බ්‍රාස්පයින්ද මේ දැන පහන නැවත විකාශය වෙන බවත් නායක හැමදෙරනේ මේ වටිනා ධම් කරුණේ විතරන්නේ මේ සමාජීය කරුණ අපේ ජීවිතේ ගැන්නුවට ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හැමදෙරනේ නිදුක් නිරෝගීතාවයේ තිර ජීවනයේ දීර්ඝායුෂ ලැබුම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනුර හේමචන්ද්‍ර මැතිතුමනි ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුති. කාර්ය බහුල කාලයක වුණත් අපේ ආරාධනය පිළිගෙන සතුටින් අද දවසේ මේ දේවල් අපිට කියලා දුන්න ඔබතුමාගේ අත්දැකීම් අපේ හිතවතුන් එක්ක බෙදාගත්තට ඔබතුමාට ගොඩක් පින් ගොඩක් සුති. සිදු කරන සියලු කාර්යයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා නැන පහන වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චන්දන ගුණවර්ධන මැතිතුමනි ඔබතුමාටත් පින් ගොඩක් ස්තුතියි. අද දවසේත් අපේ ආරාධනය පිළිගෙන අපේ සාකච්ඡාවට පැමිණෙන ඔබතුමා සිදු කරන මේ සියලු සමාජ සත්කාරයන් ඒ ආකාරයෙන්ම කරගෙන යන අවශ්‍ය ධෛර්ය ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි අදට සමු ගන්නව නැන පහනින් නැවතත් ලබන සිකුරාදා මෙවැනිම සාකච්ඡාවකින් හමු වීම බලාපොරොත්තු වෙන සමුග යන මොහොතේ බඳ වගේ අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණ. Thank you.
නැනපහන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල